සත්කුණය මුසුකොට දම්දය පතුරවන සසුන් කෙත අස්වත්දන ජනනන්දන පින්කෙත ජනනන්දන TVව අයිබෝවන් තරුවන් සරණයි සැඇැති උබ සසිලුදනාටම අරුණෝදය සදහම්ස වන දහම්සාකච්ඡාවේ අටවන අධීරම මෙලෙසි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ සොපෘතු පරිදි පාදගොඩ ශුරී ජනන්දරා මහාාව්‍ය අරස්ථන සිට. ජන්දන ටව ු නාලිකාවස්සේ අපපස සමගනැත්තල් ැගෙන සිරන ඔබ සිල්ලු දෙනම තාමත් ගවරවෙන් යුක්ව මේ වැඩසරණ සහ පිරිගවුණු ලබනවා සපපුරදු පරිදිී අදදවසේදීත් වැඩසරණට පාගොර සිර ජන්නන්දරනාාව මහා්‍යාරස්ථානය විහාරාධිපති ශ්‍රාශ්්‍රවේදී හගල ේදක වාමිදරන්හසේ වැඩම්වා තිබෙනවා උන්වහන්සේ පාදනමස්කාරපෝරකව ප්‍රථමකටම පිල්ගොන් ලබන ප හාදරන. ඒවගේම පදහංවැලිේදකර ස්වාමිද්‍රන් වහන්ස වට ගොඩනගනු එ මහා ආරි කලන වැටේ තවත්ඒක් ප්‍රචිත්‍ර ධර්මකතක ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් අදත් වැඩම්වාලුව අපේ දහම් සාකච්ඡාවට විද්‍යාවේදී උඩුවේ සුජාත ස්වාමිින්ද්‍රයන් වහන්සවත් ඉතාමක් ගෞරවෙන් යුක්තව පාදරමස්කාරපර්රක පිල්රලබනවා. අරුුණෝදය සදහම් සෙවන මේ දහම් සාකච්ඡාවේ මේ සාකච්ඡා මාලාව පුරාවටම අපි ඔබ ඔබේ දහම් අවබෝධය පිණිස විවිධාකාරූ මාත්‍රෘකා කෙරෙහි අවධානය රැගෙනයන්නට පිට හැකියාව ලැබුණා විශේෂයෙන්ම විවිධ පූජාවන් ගැන, ඒ පූජාවන් පවත් වන්නේ ඇයි කියෙන කාරණාව ගැන අපි සාකච්ඡාවට බඳන් කර අද දවසේදී. අපි පූජපදහංලේ මේදන්කරස්වාමිදුදරයන් වහන්සේගෙන් ප්‍රථම කොටම අපි ඒ පූජාවන් සම්බන්ධ අපි ගෙනාාවපු විස්තරේදී තවත්ඒ පියවරක් ලෙසින්. අටපිරිකර පූජ කරන්නේ ඇයි. ඇත්තරම අටපිරිකර පූජ කරනගේ අදහස මොකක්ද. සමහර අවස්ථාවලිද විධාකාරයේ රන්නා ලේපිතාට පිරික පූජ කන්නවා එහමත් ඇත්දම් විධාකාරී වූ උපහර පූජාවක් ලසින් අටපිරිකර පූජකරන්නවා. මංහිතන්නේ බුද්ධ ශාසසිනයක් අරමුණු කරගෙන. අරු දැනගෙන මේ පූජාව කරයක වටනාගමක් තිය අපේ හාමුදුරුණේ ඇත්තටම අටපිරිකර පූජ කරන්නේ ඇයි. අටපිරිකර පූජ කරන්නේ මොනවගේ කාරණාවක් නිසාද. අපට මේ තියෙන සැංගවුණ දහම්මරට මොක්ද අපේ හාදුරුව. ද සරදනට ප තරුවන් සරණයි අපේ ගෞරෝණය උඩුවේ සුජාත හිම්පාණන් වහන්සේ මුල්කරගන වැඩම වැඩ හින්ද්‍ර මහාසංගරත්නය නවසර අද දවසේ අරුණෝදය සදහම් සෙවනේ මේ පින්නත් සියලු දෙනාම ටැහෙන් නඇති අපේ පුතනුවන් අහපු ප්‍රශ්නය අපි දැන් ගිය පසුගිය වාරවලදී අපේ පූජාවන්මල සැඟවුණු අරුත විග්‍රහ කරනවා දැන් අදවසේ හොඳ ප්‍රශ්නයක් මිනිස්සු මේ පූජාව අපි දැකල තියෙනවා ඕන තරං පන්සල්වල විහාරස්ථානවල විශේෂෙන් අපේ පූජනී ස්ථානවල අන්රාධපුර ආද මේ ශ්‍රී මාජය ශ්‍රී හබෞදධරාජාන් වහන්සේ අබිය ස්ුවර්ණ මාලි චෛත්‍ය රජන් වහන්සේ අභියස මහාට පිරිකර පූජාවන් සිද්ධකන. පිකති බුද්ධ දේශනාවේ තියෙන විදිට ඒවන් උපසංහරති කියන මෙන්න මේ උපමා උපමය අන්ට අනුව මේ දහම් කරනු තෝර ගට වෙන ද අට පිරි කරක් කිය නට පිරිකරට අද අඩංගු දේවල්ලබ දන්නවා ඒ තුන් සිවරයි පාත්තරේ ඒ ආදී වශයෙන් අ අපේ තැති පිහය ඉදි කටුව පැම්පෙරණය මේ අත්බන්ධපටිය මේ ආදී වශයෙන් අටක් පිරිකරටක් මෙ මේ භික්ෂුවකට තමන්ගේ ජීවිතය පැවැත්මට අත්‍යවශ්‍ය වන අංග අටක් තමයිව පූජකර ඔය ඔයා අට තිබුණ තැති භික්‍ෂුවකට ජීවත්තයෙන් එදා පිහතුන ඕකෙන් ඔය රහා මේ භික්ෂෝකට අවශ්‍ය එ ද අදගේ මේ පහසුගං අඩුකාලෙ මොක දදනං අපිට වතුර ජනරල තියෙනවා යක්ොම පිල්ටර්ස් තියෙනවා ඉතින් අපිට මේ අදකාලෙ ප්‍රශ්නයක් නැති වුණාට එදා ස්වාමීන් වහන්සේලම දුස්කර ෘතයක තමයි වැඩ හිට. දදු බුද්ධ සාසනය ආරම්භ විච්ච කාලෙ ඒ වගේ ලොකූේ පහසුකගන් හැදිලන අදවගේ ලොකු පන්සල් පන්සල් තිබුණට මේ වගේ පැතිරිච්ච ප්‍රභාවයක් තිබුුණන්න ඒහිද උන්වහන්සේලා එකඒක පලාාත්වලට වඩිනුකට අහවෙච්ච තැනින් පැටික් ොනෝඒ පැටික වලදන පැටික වලද නොකොට සමහරිට පවිිත්‍ර ජය තිබුණ තුන්හසලට පෙරගන්නැ පෙරහංටඩයක් ඒ තියෙනු. ඒවගේම තමයි පාත්තරය කියනෙක මේක ධනෙ වලදන් අද යොදාගතර එදා පිරේ නා්ඩත් වෝක දාගන්න තොටුොලට ගිාම නාන්ඩ පැම්පෙරණය ගන්න වැසිකිිලියේද ගිහාම ඒවශ්‍ය කටයුතු සිද්ධ කරණ්ඩත් පාතරය උදාගන්න. ඒවාගේ උන්වහන්සගේ ජීවිතය අවශ්‍ය ද නිදාගණ්ඩ ගිහාම ැ තනිපට සිවර ඇඳගෙන අදනේ ඇඳගෙන ප දෙපඩසි වර දයන් ඔන්න දෙපඩසිවර තමයි කොට්ටයක් හැටියටරි අපි ඇතරිල් හටියටරි යොදාගන උන්හන්සේලා ඒ කොහැරි ස්ථනක සැතපුුණේ දාක් ඒවාගේ පිතුරු අන්නේවට ආපු ක්‍රමයයක් තියෙනවා ඒ ස්වාමීින්න් වහන්සේ ලගේ ජීවිතයට අධ්‍යවශ්‍ය අංගාටක් ඔය අටපිරි කර තියෙන් එදට ඒක එදා පූජ කලා උන්වහන්සේලගේ ඒ ජීවිකාව ශාසන ප්‍රෘද්්‍යාව ගත කරද අද ඒක බහුලු එදාාවයක් අති දුර්ල කාන අටපිරි කරක් එදා පූජ කරන්න බෑ මහා පෝස තෙක්ටර් මොකද එදා රෙදි පිළි හරි අඩුයි දැ අදන මේ ලෝක වටේම අපේ රටය ඇතු හැම තැනම රදි නිශ්පානය කරනු එදා හෙම කත්ති බන්න එදා තිබන්නේ තමම්ම නූල් හොයාගෙන කපු් කපු ගෙනල්ලා ඒවැෑ නූල් සකස් කරලා ඒවන්තමායි රෙදි පිළි හදාගත් එතකොට එදා වස්්‍රගෙනවා හරි අඩුයි එතකොට අන්නේ අටපිරි කරක් එදා පූජ කලා ඒ ස්වාමන් වහසේලාගේ ඒ මහා පරිහරන්නේ උදසාසයේ පැවැත්ම උන්ාසල ධර්මාර්ගේ පූර්ණය කර අද අපි ඒ ක්‍රමවයේ දී අටිරි කරක් පූජකන එතකො මේක පිමඳන එකක් ස්වාමෙන් මහා සංගරත්න පැවැත් මුදෙසාහ අපිට පූජ කරන්න පුළුව අනි පැත්තිෙන් අර හැඟවිච්ච දේ තමයි බුදුපාණන් වහන්සේ ලොවට විද්‍යාමාන කරපු ආර්ස්ටාංග මාර්ගය එතනත් අටක් තියෙනවා ඒ ආර්යස්ටාංග මාර්ගය හරියට තේරුම් ගත්තට පස්සේ අට පිරිසක් විිහිවෙන එ අරිය පුරසයවගය ආර පුරෂයගයයා අට පුරස පුද්ගල ලි මෙන්න මේ බු අද අපි යාට පිරිකර පූජ කරන්න ඕනක් දැ අද හාමුදුරුවන්ට පිරිකර අට පිරිකර පූජ කන්න හැටියට ඒක පරිහරණ කරන්න ගිය දවසටක් ගන පරිහරන්නේ කරන්න තර හම්මද අපේ පන්සල්ල ඕුනත් ඕ ඕන බොහෝ පන්සල් වලට හැම දානෙකම අට පිරි කරක්වෙන ඕන දානකට බණකට ගියත් ඔය හැම පින්කමකදම මනිස්සු මේ ජනත් මේ පින්න තුන් අට පිරිකර පූජකන ඒ එක අපිහාතුර භන්සවවි කරන තකරු පෙලාම පිහන්නේ සහන් ප්‍රමාණයක් හාමුදුරන පන්සල් වලඒ පූජන ස්ථාන අට පිර තියෙන. කෙනෙක් විම සුවත් කෙනෙක්ට ප්‍රශ්යක් අවත් මේ දැන් අට පිරික දැන්ි අවුරදු දහස් පන්සේක අතතකනේ හාදුරන පටන් ගැන ට පිරිකේ මහවත්නාකම ඒදස්සන තිබ කලාන රපීව එතකොට අප දැන් අපික පූජක චර තරමක් ෑන ේර නිකර වැරදි මව එකයි ැම කියයාග නකයි. අට පිරිකර පූජකරන්නන්නේ ඔන්නඔේ ගුණයසහි පත්ක. බුදුපියාණන් වහන්සේ මේ ලෝට දම කැටි කලාමක ඒක ලානම. රටන්ග ර්ගනි දශනා කළ හරිද ලෝකයේ තියෙනවා ඇැඳුම් පිළිවතතියනවා අප පියෝකට එකක් තියනෙන ඇලන පැත්ත එකක් යනවා ගැටෙන පැත් අපි කහල තියනව බලවෙනි ධර්ම දශාව වන්වහන්සේ දේශනා කළ ඒ අන්නේ දෙපැත්තට යන්න නැතු මැදින් පිවතක් තියන මදිින් යන පිවත් තියෙන එකරන ආයස්ටයන්ගක මාර්ග මේක පත්වෙන්ෙම සම්මාධිත්‍යයෙන් ඒ සම්මාධිත්‍යය කියන්නීම දහම්ම වබෝධයට පත් වන ිචාදිි්ිය තුකෙන සම්මාධිත්‍යයට පත් න ආර බත්තුුණනා කියන එක ොතුම සම්මාධිත්්‍යය කියලගයන් එන අපි අද අටපිරි කරමේ අද පූජ කරන්න ප්‍රමාණයට හාමුදුරෝට පලදින්න අඳන්න වැරඩ. ඒ අද අප අටපිරිකට පූජඒකර අ රත්තරනිඉංහරි රිදිියෙන්ංහරි මුතුවලින් හරි මැනික්වලින් හරි අපිට දෙන්න පුළුවන් ඉහළම ගෞරු. මමොකද ඔය ධර්මතතාාවයට රන් වෙන මේ ෝගේ විදෙන්න්න වෙන ධර්මතාව යන්න. ය මග ඉිකරපු බුදුපියාන් වහන්සේරන්න වෙන උත්තමෙක්න දන්න. ොද මේ ෝක නිවෙන්න සැසෙන්න්න ගැලවෙඩ දින එකමමාර්ගය ආස්න මාර්ගය තුර ඒකට කරන ඒ සඳහාහක නන්න අට පිරිසට කරන මහා උපහාරයකත් අපිට පුළුවන් මනෝමේ වයෙන් මවමව නුව මේ වශයෙන්න්හසේ ැන සිහි පත් කර මේ රය අට පුද්ගල ආය මහා සංගරත්නයට මංම මේ අයට පිරිකරට පූජක බුදුපාණන් වහන්සේ මේ ලෝඩ විද්‍යමාන කරමු මේ ආරයෂ්ාග මාර්ගයට මං මේ මහම පූජාව සිද්දක එතකොටට අරඒ පූජා කරන ඒ අටපිරි කරෙන් හාමුදුගයට පරිහණයට කන්න පුල ඒගේ හන්හසට ඔන්නම් ඒ අඩු පාරදින තැනකට දෙන්න පුුව. ඒවාගේඒ පන්සලේ අව්‍යථාවයක් වන අපික මිනිහෙක්කැවිල්ල අට පිරිකරක් කිල්ලනවා. ඒකට ඒ සාධාරනණ ගැලපින මුදලකින් ඒ පන්සලේ වැඩකට මේ සාසයේ වැඩකට අපිට විදදාගන්නඩ පුලුව ය අද ගොඩ ගහගෙන ඉන්නවා අද ගොඩගහගන ඒක දැකලත් දොස්කය ගොඩක්යි පූජාවන්ට දොස්කන එක අද මේ සමාජයේ මොකක් රරි අප දන්න පතකින් ක්‍රාත්මක වෙනවා බුදු දහමට ප්‍රාර් ාගනය දකල ම දක . මුළු සුවන් වලි සෑයි වටේට මට පිරිකර පූජ කරපු අවස්ථතා මම දකල්තන එකැන එක පිරිසක් විසින් මුළු ඒ අට පිරිකර මං හිතන්නේ දස් ගානාකද ඒ අව්ෝ හැම අඩිියක් ගානෙම උන්වහන්සේගේ ඒේ සවල්ලු තුනට මට පිරිකර පූජ කර තිය. ඉදිී ඒවා පිකඳ මිනිසුන්ට කරන්න පුළුවන් ඉහල මාකාර ින්කර නොයිවා කිසිම දවස ප්‍රශ්නයක් වෙන පහසනේ බුද්ධාසනය ලැබීම නේද අනිවා ඒ මම අදටත් මම මමදේ මම හිතන්නේ මම දේශනා කරන්නේ මම කියන්නෙ මේ සියලු දේ අද අපි පරිාරණය එක. අපේ පිනට නෙමේ බුදුන් වහන්සේ ඒදාගත්ත අධිෂ්ාන. ඒක අපිටත් මොකර හේතුවාසනයක් තිීච්චහින්ද. උන්වහන්සේගේ ඒදගේ බපු දහම් මාත්‍රයක් කර අවබෝධ වෙච්චින්ද හිමිකමගට ශාසන උරුමයක් යන ක්‍රම විද අඇතිරු. ඒක යම් කෙනෙක් මේ දහම මාත්‍රයක් කරි සස්දැක දැනගෙන. මේ අසාර මොහොත කටග බුදුපාණන් වවාසක දේශාව තියෙනවා හාම්දුෘ කෙනෙක් ධනය වලඳල ධනකට වැඩල ඒ ධනය වලඳලා. ඒ දානයබලඳලා මොහතක් අසු සැක් ගහන මොහතක් මේ ඇගිලි දෙක් එකතු කොල්ලා සබ්දනගන මොහොතා මේ ලෝක අසාරත්වය සිහිකොළු මේ ලෝක අනිච්ච දුක්ක අනත් හැටියට මෙනෙහිකොළු මේ ලෝකයේ මේ ලෝක සත්‍යය වලමින් ආරමෛත්‍රියයක් වැඩුව ඒ හාමුරුවේ ධාන අයකාරක් වන්න නැගල දේශනාව සඳහන් එතකොට පිර මේ දහම් මාර්ගේ ඉන්න කෙනෙක් නයට නේ බක්තියට මයි පරිහරණය කර දහම් මාර්ගේ නැති කෙනෙක් අනිවාරය පරිහරණය ඉන්න පරිබෝග යා නයට අයිකන් එකොට යාටික කිවන්ුව එ සාසනය කරේ බුදුපියාණන් වහන්තේ කරේ ප්‍රසාදීයෙන් ම මහනවෙලා උන්නහන්සේ මේ දේශනා කළේ මේ ධර්මයායි. ඒ ධර්මය කරේ ප්‍රසාදයෙන් මහන වෙලා මේ සංගයාගේ ගුණ දැලල් උන්හසල කොච්චර සුවච්චද කීකරුද උත්තමද ගුණ දරනෝද කියල දැකලලා අනන්නේෙරේ ප්‍රසාේය මහනවිච්චි කෙන කින්නවන යාට හිමිකම තියන්. අන්න්‍යයා අයට නග ෙව නමුත් මෙන්න මේ සාසන තුළ ඉඳගෙන වැරදි වැඩ කරගන ඒ වලදන්න ගත්තුත් ඒක හයාට ප්‍රශ්යක් වෙනු. එහහිද මේ සාසන කොච්චරට පිරිකර පූජ කල ඒකැන කවරත් කර පාවෙන් ො ඒ අශ්‍ය තැංගලට නැතිකනක් වන සංගයාට පූජ කලලාගන්න දැන් මෙත න සංගාවිත රන්න නොම පංසලක් සංඟ සතු කරනවා ගන්නේ මේ අගත අනගතාව නොවාවාව අතීතයේ අනාගත සතරදිින් වන මහ සංගරත් උදසායිද අදක නැතික වෙනම කතාව ඉබි දාල ඇතුරදාල ලොක් කරග න්න වෙනම කතාව හැබයි ඉදා පූජ කළේ සි ූදකින් වලට ආව නවාව යාර මහ සංගරත් මුල් කර කො අ කවරු හරි සම්මති න්න හ ස්වාමන් හසකැන වත් ඒ පරිරන්නේ පි අනිවාරෙන් ඉට දෙන්නු. එතකොට අනන්නේ ඩිපුරදයක් තියන නම් ඒක වන්න තැනකට දීල හරි කවර රග ල් න ෙන හරි දීල ලැබෙන මුදලින් ස කටයුත්ත කර ගටල ක්න්න ඒ යිල සංග සම්මුතියෙන් එක තු වෙලා හාමු දුරටි හරි එකකතුල ඒ කටයුතු අද පත්ත ොද දය. බහෝ පන්සල් ති නො හැම පන්සරල ආදාම ක්නෑ යි ලග න්න න තුර ල් තියනවා. විසාහර දාන නැති දවසොට දාන හදාගන්න තියනු ඕගේ දායක නොදැකින පැති දේනවා තකොට හමුදුර ි කරගන්න අවස්්‍යථාව වන්න ඇතිේ අන්නන්නේ වනවා අවස්තාව දායෙක්කවලල් අට පිරක් මුදලක්දදිල අරගන්න පූජගනු. එතො ඒ ලබවෙන සාාසන ආදාාරය ඒ පන්සේ කටයුත් කරන්න පුල සස ආදරක් හැට ො දැ පිට වට වැට අපි ද පන්සලට හර. එතකට පින්ගන්න දෙක් සිද්ධ වනොත් සාසනය ද සාතාාරයක්න දැපුම කට කියල්ලගත්තු ඒක මු සමහට වටින්නේ නැති අටපිකර කඩින්ගන්න එතකට ඒ කිසිම අදාලා නැති පාර්ශෂකට තමයින් ශාසනය උදෙසායක පූජා කරල ඒ නැගෙන ඒ අටපිරිකර පූජාවත් කරග ශසනයව දෙසාධීන මුදල් පූජාවත් කරග අු විහාරස්ථානය හෝ වේවා මේ මස්වාමන් වහන්සේලාගේ හෝඒවා අශ්‍යතාව කටියුතු කරගන්න පුළු ඒකෙති ප්‍රාන යරග ප හැ මොන විදි අටිරිකර පූජ කලා. මේ කරන්නේ මම මේ ආරය අෂටාගෙක් මාර්ගය නැවතියේ බුදුපාණන් වහන්සේ පෙන්න දාල දහම් මාර්ගයටකන උපාරය. ඒවගේ මතමයි ඒ මග දැනගෙන තේරුම් අරගන ඒ මට පත් වුණව අස්ටාර් පුද්ගල මහාසංගරත්නය කරන මුල් අන්නේ ගුණ මුල් කරනයි පූජකර. එත්තකොට ඒ පූජාව මහත්ඵල මහනිසංස වෙන. මොකද එතකොට අපි දැන් පරිහරණය කරන්න නැතු. අට පිකරපූජ කල පැත්තර පු අපිතන මේක සේ පජ කල වැඩක් නෑගේ. හඇබැ අර ගුණේ දැකලා. අර උත්ම ගුණකන්දට ඒ ඒ දහම්මගට ඒ සඟපෙල්ලට අන්නේ මහා ගුණයන්ට පූජකොලො ඒ පූජාව ඒ කරන මොහති නම් ආනිසන්සනකෙන දැන් ගඩ කෝ හිතුුත් මේ න න ඩක් න අපි ප කොට ඒ ජාව අප හැමදාම කොච්චරට පිකර පූජ කලාත් අප ඒ පූජ කරන්නේ මහාගුණයන් මේ ශ්‍රී සදධර්ම ෑමති ඒ මහා ආරි මාර්ගයට අපි පූජකල ඒවාගේ ඒ මාර්ගී ගමන්කන් අට පිරිසක් උත්තමයන් වහන්සේලා අන්න එතන හැමතන මට වෙනවා. අන්නේ අට වෙනුවෙන් ඔයාට පූජක හදුරන තව පැහැදිල කිරීමක් අප හඳුර දැන් ගහි පිරිසෝක කරන වගේම අප ස්වාමන් දන්හසලත් මේ පූජාව කරන අප වහන්සේලටේ මාර්ගයට වන්දන්න පපුදන්න පුලුවන් අනිවාර්යම උන්නහ දැම් සියලු ස්වාම වහන්ස දැම් සියලු ස්වාමීන් වහන්සේලාටම මේ ගුණේ අවශ්‍යයි අපිට පිරිසට පත්තෙන් දෑ අපි මේ ලෝක සම්මතිය ස්වාමන් න්තර අපේ මේ ලෝකම ලක් ගන කියන්න. ඕකගෙන් එක දහයක් පහළවක් එ සීයක් දාහක් අඩු පිරිසා කාර්මාර්ගය ඉන්න පුළුව ොද හැම තැනම මේ දාම ඒ බුදුපියාන් වහන්සේ කාලෙත් ඒක සාධන් පන්සයයක් බනහන්නවත් එක්කන කවබෝධ කරන්න තැ උන්වහන්සේ ඉදිරිපිට එහෙමනම් අපේ බන තේරෙන් නැතික ්‍රාධන්න ඒක ගැටලූකුත්නෑ. එතකොට අන්න වගේ එතකොට මේ මාර්ගයට යන බාධාවක් තියෙනවන. අඩු පාඩුව දැක් නිතන්නක හාමුදුරුවගෙන සද්ධහාවෙන් මහන වෙන. හැබැ උන්වහන්සේට මේ නියමම දහම්මක අහුව වෙන්න එන බධාවවත්ති නවා තොට අන්නේ බාධාව දුර කරගන්නන් උන්න්නහන්සේ අන්න රය ස් මාර්ක රට පිකට පූජාව කරනු එතවොට අරට පිරිසටක් ඒ පූජාව ඒ ගුණනයන්ටුව කරනකට උන්හන්සේ කරා ඒ මහාහපත උදාවෙන පාරවල් හැදෙන අපි දන්නතු වුණා ර අදාල තැනට පත්ව එක පේජීවිතය අපි එහෙම මේ මේ හදදකු භවස්තා තියෙනු ඔයි මම ගිහිවත්තය ඉන්න කාලේ මට මතකයි මස් මේ ශ්‍රී ජැස ම බෝද නළ හම පූජාවක් කල ම ධිස්ඨානයක තකොට අපි මේ දහම් මාර්ග බක් බන්න පද දන්නවා නමුත් අරුත මට වැටහිලා තිබුන අර තරුණ කාලේ අපි මේ ස්දදාහම් පාසල ගිහිල් ස්කෝල කියීල ගෙනකත් දහම්කරුටකත්තියනට අරස්ටයන් ගර ම න්න දන්න ඇබ අරෂස්ටයන්ක මාර්ගකට තේරලාන මම ්‍රරක්ෂණ දියන්ඩ දන්නවා මට ද එකක් තිබන මේ බුද්ධහගමට ඒක ත්ව බෞද්ධ සංක තිේ තො ම ඒ පත්තෙන් හොඳයි කරුණු හොඳයි මගේ අද කරුණුටික දන්නවා නෑම නමුත් අර දාල ඒක ඒ හර සුද්දවෙන ක්‍රමයක් මට තේරුන් කටබාඩන් කරගන්න රගන්න හොම න් අතර සුර තමයි ගිහිවතේ යදි දහයි නමේ වගේ මට අදහසකට ට අනවස්පුරයන්න්න අවස්ථාවකුදාවන මට දෙ මෙතන මම දන්නම අති සුවිහේෂී තැක් ජැස්ශ්‍රීම බෝධය රුවන් අලනිසයකන්න මේ මුදුම්වල්කටන අපි එතකට මෙතන්ට මේ අන්නඩ අපපු අවස්ථාව මම හිතුව මම පූජාවක්න්න ගේ ඔන්නව අට පිරිකර මහම පූජාවක් සිද්ධ කරලා මම පාර්ථනාවක් කලා මේලෝකගේ සත්‍යය ද හමක්තරන මට පෙන්න්නන්න. ඒහර හැදිච්ච කල්ලාන විිත්‍ර පිරිසක් ඉට පස්සේ මට හම්බවෙලා ඒහර තමයි මම අද යම පේරුුණානක් මාත්‍රයහල් ඒ මාර්ත්‍රයයේ තේරෙන්ද අවශ්‍ය උපනිිශය හදදුන අර පූජාවන්ගල ම අදතත් ශසාසක එහින්ද මම කියන්නන්නේ ත හාමුදුරුහ වේවා ගිහි කෙනෙක් වේවා. ඔය කරන පූජාව අවසාන ප්‍රතිබලය අට පිරිසට එකතු වෙන. අට පි එකතු වෙන්න අට්ට තේරෙන්නුම් ආරෂ්ට යන්ක මාරයට පත් එන්න ඕනේ එනං ඒ මුලතියන සම්මාධිත්්‍යය සම්මාධිට්ටියට පත්වනවා ගැන්නීම මෙන්න මේ දහම තේරනවා කියලි එනම් ඒකට අවශ්‍ය සියලු ශක්තිය පරිහරණය කළත් නොකලත්. සාාසනය මුල් කරගන ඒ අටගුණේ මුල් කරගන කරන පූජාවක්නේසායක ප්‍රතිඵලය අට පිරිසට අයිති වෙලා අටගුණ වඩන්ඩ හේතුවාසනලබ. ඒක බොහොම අද්දුටු ප්‍රත්්‍යක්ෂ සනය සිද්ධියා. ඒ. අරනෝදය සදහම් සවනත් අද අටවන අදීර. අපි කතා කරන්නේෙත් අට පිරි කර ගැන ආය ස්ටාංග මාර්ගය වඩාගෙන දහම්මාබෝධිය තුළින්. හරිට දැනගෙන පින්කමක් කරලා අරු දැනගෙන පින්කම කර නිවදකින්නන්නේ කොහොමදගෙන කාරනාව. අදත් ඔට මැමවෙන් ප්‍රති්‍යක්ෂ කරගන්නට මේ මෝතේ හැකියාවක් ලබුණා. අපි මේලගට අනුෝද සහසේය දම්සාක්චාව උඩ්ේ සජාතතුස්වාමන්ජන් වහන්සේ ම කමති අප හඳදුරු අප විවිධාකාරයෙන් සෝවිසි ුදුගුණ ගැනතා කරන්න සෝවිසි ගුණ ගැන කතා කරන්න අපි ඉඩහාසර වෙන් කර අද දවසේදී තවත් ඒක් මානයක් කෙරෙහි තවත් පැතිගඩක් අපි සාකචාාව බඳුන් කිරීමට බලාපොරත්ව වවා හමුදරනේ සප්ත බොෝ්ජංග කියන කාරනාව ගැන තම අපි හඳදුරන අපි කතා කරන්න බලාපොරොත්තුවන්නේ සප්ත බොජ්ජංග කියන්නේ මොනව අදහාමුදුරණ. කොහොමද ස් බෝජංග වඩන්නේ මේකන කාරණාව ගැන බිග්‍රහයක් වහන්සකෙන් ලාපපුරොතිව ව හමුදුරන හඳයි වැඩම වැඩිහිඳන අපගේ ගුරුදිය උත්තම නම කියනට අවසරයි පුජපාදහන් වෙල්ලේ මේ දංකර නායක ස්වාමීන් වහන්සේෙන් අවසරයි. අද අවසේ සාකච්ඡාවට යොම විවෙච්ච ප්‍රශ්නය තමයි මේ සප්ත බුජ්ජංග කියන්නේ මොනවාද අප මේ දහම් මග තුළ කොහොඳ මේ ස්ද සප්ද බුජ්ජංග වැඩින්නේ ගෙන කාරණ. සප්ත කිව් හාම හතයි බෝද්ජංග කිව් හාම වචනය නිරෘක්තිය ගත්තොත් භෝජනය කරන අංග මොකක් උදෙසා භෝජනය කරන අංගදමී අපි එක කල් දැනගන්න එනම් බුද්ධ දේශනාව තියනෙන මෙ නිවන් දකිින් එන නිවන් දකින්න යම්කිසි භෝජනයක් යංකිසි අංග අපි භෝජනය කරන්න ඕනෙද අන්න එක සප් ආකාරෙන් අත්තාආකාරයකින් බුදු දේශනාව තුළ බුදුපාන් වහසේ අපිට විස්තර කළද. මේ සප්ත බෝජ්ජංග කිව් හාම මේ සප්ත බොෝජ්ජංග සමව වැඩෙන එකම අවස්ථාව තියන්නේ ධර්මය ශ්‍රවණය කරන අවස්ථාව තැන අපි මට පෙරදු සාකච්ඡාවදී තියගෙන සඳහන් කරන්න යදුුණා ඇති සප්්‍ර පබොජ්ජංග සමව වැඩෙන අවස්ථාවක් තියෙන නම් ඒ බනක් ආන මුොහොත. බනහාගත්ත කෙනෙකුට ඒ මාර්ගය පූර්ණය කරගන්නත් අපි හතින සත්තිස් බෝධි පර්ශික ධර්ම කියලා ඒ තුළත් මේ සප් පොජංග කියන කාරාව ඇතුළත්ව. මේ සත්් බෝ්ජංග ශෂෙන් හපු නිසා අපි ඒග අවධානය ොමුකර ගතුත් කොහොද මේ බන හපු කෙනෙක් දහම තේරුම්ගත්තගෙනෙ මේ සප්ත බෝද්ජංග වඩන්න කියන එක වැඩෙන්න්නේ කියනක් අපි අද සාකච්ඡාවදී කතාබා කල්ලා බලමු උත්තරයක් ගන්න. ප්‍රධානදය තමයි මේ සප්්‍ර බෝජ්ජංග තුළ සති බෝද්ජන්ගේ මොකදේ සතිය නැතුව කිසිවක් කරන්න බෑන එ මේ බුද්ධ දේශනාවය සතියගැන් මොක් අපි ඒකත් තේරුම් ගන්න මොකද රාග දේශ මෝහෝ වැඩ පිළිව මේ කටයුතු කරන්න රාගයෙන් දේශයෙන් මොහයයි කියලා අපි අඳුරගන්න ඕනද නැද අඳුනගත්ව තමයි අපිට දුරු කරන්න පුලො එනම් මේ සතිය සිහිය කියන එක අතිශේ වැදගත්තු තැන් කෙනෙක් කෙනෙකුට රාග සිතුවිල්ලක් ලෝබ සිතුවිල්ලක් ආව් ඒ ලෝබ සිතුවිල්ල සිතුලිය නො අපි අතරන්න බෑ රිහත්වෙලා නෑන නද එතකට ඕනම කෙනෙකුට ඒතාක් ඒ මාර්ගයේ වඩන කෙනකුට මේ ලෝභදේශමෝ සිතුවිලි නැගෙන් තැංගක්කායට තියන ගැටලෝතම මේ සිතුවිල්ලිින් මේ එක නතර කරගන්න බෑ සිතුවිල්ලි බලවත් නිසා මේක කියලා කරන දැත්වයට මෙයන් හිතල කියල කරනවා කියල අපි කිය සංකාර මට්ටමටබන් එනම් මේ සංකාර කරනවා කියන්නේම අපි විඤ්ඥානයට ආරදි නොද නැද විඥානෙන් ආර් විඤ්ායට ආර දෙනකොට ඒ විඤ්ඥානය බලවත්වෙන ඒනම් අපි සිහියෙන් ඉඳගෙන මේ සතිබෝජ්ජන්ගේ තුළ අප වඩන්න ඕනේ මෙන්න මේ කාරණාව වඳරගන්න මේක මිල් ලෝබ සහගත සිතුවිල්ලක් මේක දවිශ්‍ය සහගත සිතුවිල්ලා ඔන්න කාරණතිකතයි මුලින්ම තේරෙන්න්නේ මොකද මෝහ කිය එක බෝවිට අපිට අල්ලන් අමාරු න? න ද දේශ තම ටුරන ප්‍රතිේරවා අනන්නේ වෙලාවට. මුලින්ම කියල කරලා කරන්නටික නවතර කරන්න තමයි පටන් ගන්නව. හිතන එක නතර කරන්න අමාර. එ අපිට සිතුවිල්ල කව ලෝබ සිතුවිල්ලා. අපි මේක වච්චනයට නගන්න ඇැතු. ක්‍රියාවට යන්න . ඉදිරිපත් වෙෙන නැතිව සති සම්පෝජ්ජගේ වැඩු නොත්ත අපිට සතිය අපි කටයුතු කරොත් අන් අපිට ඒක ගැන අඳුනාගන්න අවස්ථාව ලැබෙනු එහෙම අඳුනගත්ත කෙනෙක්ට පුළුවන් ඒ තුළ මේ ධම්ම විජය සම්පෝද්ජගේ වඩ ධම්ම විජය සම්බෝද්ධයන්ගේ ගැනමකක් දෙසුණ ැන් අපි සිතුවිල් අඳුනගත්තට පස්සේ නිවන් දකින්න නම් ඒක ධර්වානුකූලව දකින්න ඕූේ ධර්මයගැනි පි සම්පදර. ඒන පටිස්ම්පා ධර්මය ගැන්මකක් දේනම් මේ සිතුවිල් මේ ලෝභ සිතුවිල් මං ඉදිරියට වඩා ගෙන ගියොත් මේකට ආහාර දුන්නොත් මගේ සංකාර නිසා විඤ්ානය බලවත්වෙන් විඤ්ඥානය බලවත්වෙන ගොට නාමුරූප විඤ්ඥාන ප්‍රත්වයෙන් නාමුරූප ගොඩ නැකින් ඉටවසේ අපි මේ ආයතන ටික ඉන්ද්‍රිය ටික සලායතන බවට පත්වෙන් ඒ තුළ පස්ස වේදනා න්නාව කියන තැනට පත්වෙලා ඒ කාරණාව මුදුන් පත්වෙලා බවයක් ජාතියක් අපි ගොඩ්නගාගන්න සැන් රාග සිතුවිල්ලක් ලෝබ සිතුල්ලක් කවත් නේද වේදනාපච්චයා තන්නහා එනම් මෙන්න මේ වැඩපිළිවෙල අපි දකි ඕනේ අනිසි වැඩි පිළි වෙලා කසාර වැඩි පිළුලක් කියන එක අපිදැනගන්න ඕන් මේ විදියට මේ සිතකය වචනයට ත සිතකාය වචනේ නාහාර දුන්නොත් මේ විඥාන ලවත් වනොත් මට ඉන්න මෙහෙම ජාතික බවට පත්වෙන්න වෙනවා නිගන දන චක්ට්‍රටික ගොඩනග ොඩනැ නවා දෙක තව හේතුක් හැදුව කෙන කාරන්න අනිවාර්ය ො මේ සසර ගමනට එකතුවෙන් හේතුවක්න අපි කොඩන ගන්න අපි බලාපොරත්ව වන කාරණ වි්ට වෙන්නේ නෑ අපි බලාපොරත්තුව නිවන්ඳ ඉන්න ලං න අපි ඊ පරිවාාහිර කටියුත්තකට හිත වඩන්න ගත්තු තාහාර දෙන්න ගත්තුත්. ඒයාරයට අනුව තමයි බව ජාතිකත්ස්වෙේ. ඒ ජාතිය සසරගමට හේතුවෙන ජාතියක් නං ඒ අපි නවත්තන්න න දෙ නැද නවත්වන්න. එ මේ ධර්මානුකූලව මේ කටියුත්ත සහිපත් කරන එකට අපි කියෙනවා දම්ම විජය සම්පෝජ්ජන්ගේ වඩනවාකි එ ධර්මානුකුලව කියන්න මකක්ද පටිත් සම්පාද ධර්මයට අනුකූල මේක දකින්න උත්සාාවන්ත වෙන්න ඕන මේ සිතුවිල් මොකක් මොන්න ජාතියක් ගොඩනගීම මුදසා හේතුකාරණාව වෙනවාද කියනක එක අපි තේරුම් ගන්නවා. එහෙම තේරුම් ගත්තට පත්ස මෙන්න මේ ආදීනවේ දකිවූ මෙම ජාතියක් ගොඩනැකුණුත් මහා විනාසයක්. මේක හොඳ ජාතිනය අපි දන්නවයෙක්. මේ යම් දෙදැනක ජාතියක් පහල වන නම් හොඳ ජාතියක් මේ හොඳයි කියල ගන්න දෙයක් මේ ලෝකන අප අසාරය කියල තෙරුග තේකක්. එන මේ අසාර ලෝකයේ තවදුරට ජාති රැස්කරන කියන්නේ ගොඩ කෙනවා කියන්නේ අපි වැටෙන්නෙම මහා භයනක සසර ගමුට. එ මෙන්න මේ ආදීනය දැක ගන්නූ. ආදීනවේ දැක් ගත්තොත් නේ එතට අපිට එඒවා ම ආදීනේ දැක්කා කියෙන අපිට හැගීමක් නවද නැ. න තවතුරට අපි උත්සාවාන්තවයෙන් මොකක්ද ඒ ආකාරයෙන් මේ ආදීනවර්කාත දැකගෙන මෙතනින් මිදෙන් එතකොට අපිට වැඩෙන විරිය සම්පච්ච අපි උස්සාවාවීරය කරනවා ළඟට ඒආපු ඒ අපිත්ේ හඳුනාගෙනීම තුළ ආදීනව දෙකපේ කත්තෙක් මෙ වැනි ජාතිනං ගොඩනකීම මහාසාර වැඩක් කිය එක දැකගෙන ඒ ඒ ජාති ගොඩනැගෙන වැඩපිරිවෙල දුර කරන්න මහාවීරය පිට නැගෙන ඒම වීරෙන් කටයුතු කරන්න අපිත් නැෙනවා ප්‍රීති සම්පූච්චන්ගේ ඇයි මං මේ කෙලේසි අඳුනගත්තන. මේ කෙලේසට වැඩන්න දු න්නේෑනේ මං කෙලේසට වැඩෙන් අවශ්‍ය ආහාරය දුන්නේ නෑන මං සිතකයි වචනය සංගර කර ගත්තනි අන්න අපි ප්‍රීති සම්පූජ්ජන්ගරකි එනම් ප්‍රීති සම්පෝජන්ගේ නැෙනකොට අපි ඊළඟට නැගෙන කාරණාවකත් පස්සද්දී පස් අදි සම්පෝජන් මොකද පස්සද්ි සම්පූජ්ජන්ගී කිය ප්‍රීතිය නැගෙනකොට අපි සැහැල්ලුවේ නොද නැද සැහැල්වට මේ ලෝකයේ වැඩ පිරිවලේ කටයුතු කරනකොට අපි බරගතියකට එනවා බරගති ඇදෙන්න්න පල්ල හටමයි හැබැයි මේක නිදහස් වෙනකට ය සැහල් මානසිකත්වය අපිට ගොට්නැදන නද පස් අද්ද එන බන්න වැඩ පිරියවතු අපිට මේක දැනගැන්න ඉදත් නොදැනක නිදිත් වැඩෙන්න්න න්න මේ ආකාරයට ැ කවරත් මේ කට පාඩන් කරගෙන මේක අදම්ම දැම විජේව වඩන්න දැම්ම ීර වඩන්න කියර ක්නේ. දහම ආවෝධයක් තියෙන කෙනකුට මේ දහම වැඩෙන්න්න මෙන්න මේයාආකාරීයට ඒ කාරණාව බුදුපියාන් වහන්සේ විග්‍රහකණ එක තමයි මේ අපි අපි තේරරිච්ච මටම මේ විග්‍රාකරකණයන් එහනම් පස්සදදිය නැකුටු කෙනාට ඒනම් සැහැල් වෙනකොට හිත හෙමේ විසිරෙන්නෑ සමාධීට පත්ව නොද නැද සමාධ සම්පෝජ්ජංගි වැඩ එනම් පනවල අපි මේ කාරණාව කරට කර කරෙන්නේ කොහොමද කිය එන අපි මේ දහම විවර්ශනය කරනකොට ඒතුල අපිට තව ත්සාහහිවරය වැඩෙන උත්සාහිර වැන්නකොට දහ ඇසුරු කරන්න අපට හිතනකොට ඒ තුළ ප්‍රීතිය ැගෙනු ප්‍රීතිය නැගෙනකොට අපට මහා සැහැල්ුවක් නිදස්වීමක් අපිට අත්දකින ඒ තුළ අපි සමාධයකට පත්ව දැනගෙන හිටියත් ොැන හිටියත් ක්‍රියාවල මේකයි එ ඒනම් එනං සමාධීයට පත්විච්ච කෙනාට එනම් නිවනම සාන්තයි කියන තැන එයා උපේක්ෂාවට පත්වය නොදනැද එ උපේක්ෂා සම්පෝදජන්ගය වැඩි. එනම් මේ කාරන ශයෙන් මේ සප්්‍ර බපුද්ජංග කියෙන එක කාරණ විශේෂෙන් සංයුත්ත නිකායි විබෝජ්ජංග සංයුත්තයක්ම තියෙනු නද ඒ තුළ මේ ඕන කෙනෙකට මත්‍රපිටක අසුර කරන ඕනෙනෙකුට මේ කාරණ පරිශීලය කරන්න අවස්සා වට පිටාව ලැබෙන් ද අපි රාග ගැන කතා කර ලෝබේගැ න කෙනෙකුට ඕයාගේම දවේශයක්ත්තියෙන පුල න දවේෂ සිතුවිල්ල කන්න පුල නත් පංච නීවර් ප නීවර තියෙන දුර කරා පංචනීවරඳ අපිට බාධාව නෙල් ති අපි මෙන්න මේ ආහාරදිීල විඤඥාන පෝෂණය කරන්නේ අපිට ේතුළ සතියක් නැතින්ද එ කෙනෙක් දවේශ්‍ය සාගතවෙන්. කේන්දයනු. පලිගන්න වෛර කරන්න මානසිකත්වයක්ක් කියෙන. තැ මෙයා මේක අඳුරගත්තු. සහයෙන් ඉඳලා අඳුරගත්තු. එයාට මොකත් හිතෙන් මේ මේ ආ දමක් දන්න නන්න යායට දහම මතු වෙන. මෙන්න මේ දහමවං වැඩුවොත්තේ මෙන්න මේ දවේශයේ මම් බලවත්වොරොත්තයම්. මේකට ආරදු නොත්තේම. මම යකෙක් වෙන්න පුළුව. මට අත් නිරණවා මේකයි එරවායි ගිනි අපහකට යන්න පුුව රත්වවෙච් ගතය නිසා න හකි අපිලේ ඇගිලි රත්රන්නපාක නය රත්වවෙච්ච ගතිය න්න තරන තන රත්වවෙලාදී නත් එන අප දකින මෙන්න මේ ධර්මය තුළින් පටි සබ්බා ධර්මය තුරගා නවත මෙන්න මේ ජාතතිය ගොඩන්නගැෙන වෙින්නම ආකාරය න වේදනාවෙන් තහන ප පටිගේ තමයි නැගින්. න පටි සම්පාත් දවිෂය කතුත් වේදනපච්චා? මටික න ලෝබයගත්තොත්හෙම වේදෙනපච්චා තන්නා එන ආකාරෙන් ගොඩ්නැ කියලා ජාතිකය ගොඩ්නකිෙන ොමොකක්ද රාක්ෂිකවෙන්න පුළුවන් සමහරිට මල යකෙක්වෙන්න පුළුව ගිනි අපායඒක දුක්කිිදින නිර්ර සත්වයවෙන්න තමයි මේ වැටිටිවෙලක් දිගට කරොත් මට අත්වෙන්නේ කියන එක ධර්මානුකූලෝ මිනය කරගත්වොත් අන්න යාරතුළ නැකෙන්නේ ධම්මවිජය සම්බූජ්ජ.ඉට සයා දැනගත්තාම එයා ඒ වැටිපිට ඇසුරු කරයිතිනෑ. උසාාවන්ත වෙන්න වීර කරන්න මොකද ඒත්වයට පත්නොවී මේ නිවන්දකින කටයුත්ත කරග එන යා තුළ වීරක් නැනොද නැද නැග ඔන්නයාකාරෙ අපි අපේ අපිට එන හි සිතුවිලි ස මුලින් සිතුවිලා පාලනය කර බෑගෙන අපි කිවක් මේක වචනයට නගන්නතු ක්‍රියාවට නගන්නතු සියහෙන් ඉදල නතර කරගන්න පුළුවන්ක් අන්න අපිට පුළුවන් මේ වි්්‍යායට ආර්ධනක වලක්වාග එහෙම කරනකොට අපි තුළ නැගෙන මොරල් සප් බජන්ග වන්න කෙනට ආනින්සම මැරෙන්න්න කලින් අරිහත් එලපුළු නැතම් මෙැරෙන මොහද අරිහත් වෙලා පිරවන් පාන්න පුළු ද ඔවුද තියෙනකිෙනට එ මේ ප්‍රතිබල් ලැබේ උ දෙයාට තමයි සප්පුජග වැඩි න එහෙනම් එහෙම අරිහත් නොවුනුත් අනාගාමි වෙලා සුද්ධවාස බ්‍රහ්ම තලීදකින් ආයුසිං අඩක්ග වෙලා පිරුවන් පාන්න පුළු උත්සාහෙන් තොරෝන්දිියත් කෙලවර වවාද නැද ත්සාවාවන්ත වෙල ඉක්මන් කරගන්න පුළුවන් බරිද. එන්නුවගේ ආනිසංසත් හතක්ති වගලකි මේ සප්්‍ර බෝජ්ජංග වටන කෙනාට ආනිසංස හතක්තිකි නොගනිකත් දේශනාවේ සඳහන්ුවෙන්. න එනම් මේ සප්්‍ර පුජග වටන්න කෙනාට ස්ත පුජංග කියලාආකාරෙන් වැඩියෝත් නත් එයාට ලැබි නොමේ කාමාශ්‍රෝ ශ්‍රේ කල්ල නේද භවාශ්‍රද සිර කල්ල අවිද්‍යාශ්‍රද සය කරහම එයා දැනගන්නවා මං කළේ ුත්තක් ඇත්නගේ කළ ුත්ත කලා නිවන්දකම් උදෙසා කරන්න දෙයක් මට නෑ නද එ මේ කාරනාවත්යයා දැනගන්න ඒ මේ කාරනාවය අපි මුලිම සඳහන් කරේ බෝජ්ජන්ග මොකක් උදෙසාද මොකක් උදෙසා බෝජනය කර නංගද මේ නිවන උදෙසා බෝධනය කර නංග එන අපි නිව දකින කෙනෙක් දැන සිටියත් නොදැ සිටියත් වැඩින්න මින්නමයාආකාරයටයි දහම් එන මෙින්නම ස් බෝජංග කෙනෙක් කෙනෙක් හිතන්න පුළන් මේක හැබැයි මෙන්න මෙහම ප්‍රශ්නය උත්තියෙන් මේක සතිය තමයි ප්‍රධාන සතිය ප්‍රධාන වෙනකොට ගමනක් ැනකට කුල් දෙක මාරු කර යනවාගේ තනිකුල යන්නබේ න කකුල් දෙක මාරු කර කර යන්න එනම් කෙනෙක් දම්ම විචයේ සම්බෝ්ජගේ වටවා වීර සම්පූජ්ජන්ග වටනවා ප්‍රීති සම්පූජංගක වන්නු. මේ තුළ යම් කිසි විසිරුණු ගතියක් එනකොට ඊලන් කකුල තියන්න න ඒක තමයි මොකක්ද පස්සත්දිය සමාධිය? උපේක්ෂාවනකින් මෙ සමාධී ඉන්නකොට හිත හැකුලනුත් හැකිලේෙනවා කියල තේරනත් තවදුරුවටත් ඒ විදියට කටයුතු කරනවවා සමාධය ප්‍රගල කරන වය අද නොත් නෑ එතකොට ධර්මනනි සාරයකටන දම්ම විජයේ සම්පෝජන්ගත් මෙන්න මේ කුල් දෙක මාරු කරනවාගේ නිතරම සිහයග දෙගෙන කුල් දෙක මාරු කරල ගමක් ෙනනගේ අපි මෙන්න මේ බොජ්ජන්ග ධර්මත් වඩ නෝන පිව ක්තිී. එ මේක දැන් කෙනෙක් කටපාඩ කරන දේ මද මේ ෝති දමවිද තමයිවැඩක් එහෙමකිව කරලා කරන්න බෑමයක් ොත් තුමාර තරන ඇති මේක මේ කටපාඩ කරන මේ දැන්ම හිතුවල ම මෙ න්නම ත්ව කිය කියල කියන එක කරන්න බැරි වැඩ. මේක වැඩන මග පායෝගක පයගක වැඩන්න මෙන්න මේයාකාරය කියන එකයි මේක මේ කරුණකාරණ මේ අපිට බෙදලවෙෙන් කල පෙන්න්න ලදී ලති. අප ඒ තරු ගන්න දැන් සහරයට මමත් දැකල තියනවා මේ අපික් සල්ලට ඇල කියනවා හමුතුරින් ම මෙන්නම මෙහිම මේ මාර්ගේව. අ කටපාඩන් කරගත් එක කියනවා අපි කටපාඩන් කරගන්න විභාගලියන්න නිවන ගැන විභාගයක් නෑ අ නාක අහමුතුරු මතක් කරාවගේ විභාගට ඔක්කොම සාමාර්ථික තියෙන හැබැ අපට හම තෙරුුණ තේරුන්නේ දහම අර්ථ තේරුුණක් නෑ එන අර්ථ වැටහෙන්න්න යෝනි වචන නෙමි එම් මේ අර්ථ ඔක්කොම වැටහෙන්නේ මේ විදිට මාර්ගය වැඩෙන්නේ මේ දහම තේරච්ච කෙනාට එම් මෙතන ප්‍රධානදය තමයි මෙ දහම අවබෝධයට පත්ති අපිතුර හම දක් නෙනවන දැන් බුදුන් වහන්සේ පවා අදශීරන ශාතෘ වහන්සේ කෙනෙක් හෝ මොනයම් කෙනෙක් හෝ දහමක් දේශනා කරන කොට සමහර විට මේ කියන්නේ ම මේ සප් බෝද්ධන්ග ගැන. එහෙම කියල හමට දේශනා කරන මේ කියන්නේ ම මේ චතුරලට සත්‍යය ගැන එහම දේශකරප ප අවස්ථාවල්ති නොය සහර වෙලාවට ඒ දේශනකරප කාරනාව ඒ හ හ ද ද ැ න්න පුලුව. ඔහට කිය ුත්ර ද ත්ර දන්න ඒ තුළත් ඒයට සත්් ොෝ්ජන් ඇතිර හට වැඩන්නටන්ගන්න ඒ මේක දැන් පලවෙනි සූත්‍ර දේශනාවද සප්්‍ර බෝජ්ජංග කියලා විශේෂෙන් විස්තර කරන්නේ නේ හැට නමක් අපි බුදුපාණන් වහන්සේ බේ ලෝක සත්වයාට යහපත කරන්න කියලා පලවෙනි ධර්ම දේශනාවෙන් පස්සේ නේද එනකොට හැට නක් මහරතන් වවාසලා ිහිෙනනකොට සූත්‍ර දේශනා . ස කල දම්ම චක් පත්තන සූත්‍රයේ අත්තලක්න සූත්‍ර විදර හැයි ඒතුළත් මේ සිරුකාරණ කැටවෙනදරද කැටවෙන න හැබයි අපිට අපිට තරම් අප දන්න තර සූත්‍ර දැනගැි නැද්ද මේඒවකට ඒට වැඩිහිටූ මහරහතන් වහන්සේල න හැබයි අපි අද දෙකවත්තුත්තේ පිටු ඉඳල දන්නවදරද හැබැ අපි ඒත් අත්තයට පත්වෙල අන්නේ එනම් මෙත නර්ථය වටහා ගැනීම තමයි වඩා වැදක මේ වැඩන ක්‍රමවේද තමයි විස්තර කලද. මේක දැන හිතිියත් ද සිටියත් ඩෙන්නේ න්න ේ ක්‍රරම න අපේ අදහස වටහගන්න තමයි උස්සාහාවන්ත වෙන්න වන එකට බණනාහන්න වනේ ණහනකොට මේ හතම එකක විට වැඩෙනවා එක තමයි සමව වැඩන එකම අවස්ථාව ඉ අමතර වකෙක් වඩන වනන් මෙන්න මේ කාරනාව තම දැන හිතියත් නොද හිට තමන්ට මේ දහම අවබෝද නිවන පිණස බද්ජංග ධර්මයන් වැඩෙන්නේ මෙ න්න මයා කාර පි හොඳ හොඳදා කාරමත් ඒරුගන්න නොදේ තමයි වචන පදනමි අදහස. ඒ. දහම කියන බජ. ඔබට ලැබුණ හම ඒ දාම් බීජය එතනින් එහාට තමන්ගේ සෝසාහයෙන් ඒ කියන්නේ එයින් පලයක් අරගන ගස හැටිල් ලුක්කරගණන අවශ්‍ය කරන පසුතල්ලේ හදවා මිස ඒ සම්බන්ධව බිස්තර හෝ යැනක් නෙමේ මේ බුදු හම කියල කියන්නේ මේ සම්බන්ධව අපි හෞදුරටත් ඉදිරයේේදී කතාකිරීමට බලාපොරොත්තු වෙනනවා මේලකට අපි පූජපද හංවල්ලන්නේේ මේදන් කරස්වාමින්ටන් වහන්සේ වෙත යුමුරනට කැමිති අප හමුදුරනේ මේ ආසන කාලදී උබහන්සසිටත් වන්සි සිරන අවස්ථාවක අපට දුරකත ඇමතුමාක් කැවිල්ල අපි මොුණ ගහෙන්න කෙනෙක් විමසවා තමන්ගේ කසාද බැඳගෙනෙක් තමන්ගේ නෝනත් දරෝධදෙනත් නැතිවල තින එකලේ දහම්මගෙන් ගැ පිලිසරනක් ලබාගෙන අපි මොන ගැනට එන්න. අපිහ දුරන් අද සමාජයේ දදිහා බැලූ හම සමහර වෙලාවකට පිරිසක් සිරනවා වැරදුන පිරිසක්. පිරිස මට අයිස් මද්‍ය වේ වගේදේවල් පාවිච්චි කල්. ැ තකනෙට රදිලා පෙෙන්මතා පෙමති හෝ යම කාරෙන් මේ සමාජයේ වැරදුන පුදගලය ඉන්න. අප හදුුරට ක්කොට වැදදි දක දම තේ නැත්තක්. ඒකගේ මේ වැරදදුන පුදගලෝ වැරදි ගන පුතඇවිතව වන්න ස්වභාවයක් දේෙනවා මන්ට වැැදුුණ දහමට එෙන් හැකිියාවක් නැන කියලා. අපි පොද්ධුවේ ගත්තොත් අප හඳරුනේ මේ අහිමිවීම්, මියයම්, සම්බන්ධතා එසේත් නැතිනම් ඔවුන් ජීවිතය සහර ඉලක්කවලට අඩිතාරමක් අරගෙන වරයි. ම මෙන්න මෙතන්ට යනෝම තමයි. මම මගේ පHDක මාස්පයක මේයා කාරෙන් අධ්‍යාපනයෙන් හෝ සමහට අපි කලින් කතතාකර අපේ සුජාත හාමුදුරුත් එක් කලලා සමන් නිමසක් හදන්න පටන්ගෙන හරි. තමන්ගේ ජීවිතයට සමහර ඉල්ලක් අරගන්නවා. මෙහෙම පුද්ගලන් අපේ හමුදුරනේ දහමට එන්න තින බාධකේ මොකක්ද. ඒම පුද්ගලය කොහොමද අප හාමුදුරනේ දහමට පිවිසේන්නේ. ප්‍රශ්න හමෝටම තරෙන් නැද. කල්ලාාන ඉදිි්‍ර ඇසුර නැතිකම්. නැත්තං ප්‍රශ්නයක් තිබුණත් නැත්. හමද හේතුවන ති පටාචරක කතාව අපි හලතින පටාචාරට වැරදුන ඉදන හරිකි පැරදුන නැත්තං ඒ පවුල් ජවිත ගයනන් තාම පටාචාර සංසාරය හරි ඔය වරදින හැමෝම ආශිර්වාදයක් ලබනවා එක පැත්තකින් දහම්ම පෝතය මොකද මේ තරන්ද ඒ වේදනාවඒ දාහයන්නේ දුක්කාද එන්නේ මේ දහමින් පිටගිය හිදනයක් බුදුන්ගේ දහමට පිටු පැපයගේ විපාග සරලෝග වුවොත් අපි යම් දුකක් විඳනවාද ුදු දහමට පිටුපාපු බුදුන්ගේ වචනය ඉක්මවාගිය අච්ච කලා ඒ අපි අච්චයන් ගම මේබන්දයකැන් ඉක්මවාගිහිල්ල තියෙන් ඉක්මවාගිය හැමදාම අපි පැරදිුණ හරි දැහිතනන් අපි කොල ෞුිකාරතයක අම්මල තාත්ල ගවවාද ගණනගත්ත නැතියට වැරදිනවවා අන්නේ වගේ මේ ලෝකයේ ලොකුම අම්මා මහා අම්මා අමා මෑනි මහතාත්තා බුදු පාන එන්නේ උත්තමයගේ වචනයෙන් පිටගිය අය තමයි දුක්විදිින්. උන්වහන්සේ කි වචන ඉන්න සැප විදිනවා ඉති ඕක තේරුම් ගන්නන්නේ ඔක්කොම හිදංගින්නේ මේ දා දාලගේ හාම දුකයිගේ. හැබැයි හරියට දේරුම් ත්තු දාලාගේ ආපු අය තම සැපෙන්ගේ. හිමිේච්චා එනෙම හි සැපවවෙන්නේ ඇහම වෙච්චා තේරුම් ගත්තු. ඉති ඕක විදිිනවු ලිය ඕන්තරඟගන්නවා ද කාපයුින්න්න ගන මරච්චයු ින්න්න මිනිස්ස රචයු ින්න්න මයි මරිචුින් න්නවා කියීයක්කින්න. දැවඒ කාටවත් න හිතනි වෙන කරමේ නෑ. උක්කොම ඊට පස්ස කරන කෙල්ල දාලා කියාන්න ඒකට පේට තව කෙල්ලෙක් යා. ඕකන ගොඩක්වු කරන්න කොල්ල දාලා කියන ඌට පේ තවෙක්ක යාලුව. දැ මඳුරෙන් අදුරටම යන ක්‍රමගේ අනුගමයකක් නොමිකක්රෙන්ටවා තේරෙන්න මේක නිවාග. මොකද ඒක නිවාගන දහම හැඟවෙලා ඒ ඒ. ඒ කල්යාර්මිට ඇතුරුට යන්නැතුව එන්න ඉන්නෑ මුද ඒක එනවනක් ඒක මහා වාසනාවක් ඒක නැතිහින්දම අද මේ දුක්පිඳන සමාජද ඉදා පටාචාර වැරදිලා හරිතැන්ට ගියන් ඒ හරිතැනට ගිය හින්දා එතුමියයට මහා යහපත සිද්ධව වුණ හරි දද පටාචාර ලවොන්තර මේ ලංකා වන්නවා අප අපි දන්නඋන්තරඟ අවස්ථාතියන ඒ අය කවදාවත් දහම පැත්තට යොම වුණ අනෙමේ ඊටවා තවත් ආපහෝ ඒවාගේ දයකින්ම තමයි සසට දරුව කහිම වෙච්චෙනක් දරුවෙ දන්නතු ඉඳල නෑ ඊළඟ දරුවගෙන් සතුර හය ඇබැ ඒගොල දන්න ආපහෝු ඒකටම හේතුවක් කදනවා පෙම්වතා හැරගිය ගෙනෙක් මහනවිල් අනෑ අපෙන පිම තිෙන් සුව න දුක් හේතු ද ්‍රතජ්නයට එක ේර උපයකට ආස වෙනවා තවයිකට යන උපායාසකට පත්තන ඒගන පලවනක ගැඩුන තු දෙවනයකින් සැපහය. ඉතින් මෙන්න මේක තේරුම් ගත් මේ සියලු දේ අසාරයි කියල තේරරිච්චයට විතරයි ඕක නතින් කියන බාහිරීදල මේදේ දිහා බලන් හිටිය කරුණුකාරණනාටිකක් සිද්ධෙන මියයෑ මද්‍රව භාවිතය වෙන හලුවන් එහම නැතා ිලමුදල් නැතවී මේගේ කොරන වැනි ලෙඩරෝක තත්වය සමට හැදන ලෙඩක් මේය අරනරුණ කකාණනාටික සිද්ද වෙනවා ාහිරම් බල කරෙට මේ කරුකාරණටික් විර වාර ඒ මේක තේරුණාට පස්සේ. ඇත්තටම ඕක හරියට හෙව්ව විශ්ලේෂණය කළුත් මුල්ලට ගියව තර අපේ දන්ුජාතර මතාකර ආදනම අපි දකින්න. ආදයේ නවේ දකින්න අදීනෝව දැක්කනං මේක ලංකරගන්න. මේ මේ බේකන වේ නිවනේ ආනිසංසය දකින්න ලෝගේයේ ආදී නෝ දකි නිවම්මක කිය ඒක මොකද මේ අපි අල්ගත්තහම වෙන ආදීනව කන්න කලින් දැක් ම කට නික්තර බණවලට කියනවා ඉතන්න ඕොක දැන් කසාදයක් බඳිනවා දෙන්නේෙ කවදාවත් වෙෙන්වෙන්න තුවා පුරිය මැරෙන් මනිිය මරෙන් ලන් කරන ඒ මේ ක කියන්න හැයි බැඳුපු ෙවල්ලු ගොඩක් වෙලාද ම ඒත් බන කටකිේ මැරන බව දන්න න ඒක් බින්න දැන් අපි දැම් බඳනකොට දෙන්න පොරොන්දම් බන්ඩයන පොරොන්දම් බලන්න මිනි හරම හරි දක්ෂයක් කියලා හිතන් මේ මිනිහ බල කියනවා මේක කරන්න එපා මොක මැරෙනවා හරිද ඒ මිනිා කියපු දැන්තුඋනහතරකුත් කියපු ඔක්කම හරිගකිහිල බුණානා රි අපි මැරෙන්න්න නෙමේ කොච්චර ආදරේ කිව්වත් අර කතාව ඇත්තයි කියලා යම් ඔප්පු වඋනොත් නුස කියපු දවල් මීට කලින් වෙලානම් ඒ ඒව හම මේකාමත් ඒ මගුල් කැඩිල් විනාත වෙලා මැරිල්ල නන්නත්තාර වෙලා උනානං. අපේට අපි දැන් හඳහන්ක රංගයාට පත්තේ මේක පටනගර සත ද කන මු මුගු කෙන ක් ගැන ෙනන රග ක වත් ඒ මංගල්ල පි සතුටු වෙනවා අද බයිවෙනවා. බය වෙන අන්නේ කරමයි ගේ මෙන්න මේ වැඩපිළිියලු බයක් හැටියට දකිින්. දදුකක් හැටිරදකි මොක ඕක සැපක් කට දකින්න කියගල ැම මේ අපි හුනේ සංසා. ඔබයි මයි මෙච්චර ආාවේ මේ ලෝක සුුවයි සිය දෙකලා ලෝකේ දුකයිේ දැක පුත්තම දැම් පිරුවන් පාල් උන්ාන්සර දුකෙන් නිදහස වන මොකද අපිට ඒක ආවිනෑ මෙන්න මේ ු පිර ද න ප්‍රිය බව සිද වැඩ පිර දැක්න ප්‍රියබාව පටලන තමයි දක් ප්‍රියජාතික සුටේ ති බදවාන්දරු පුතා මැරිල් අන්ඩන කට කියනවානි. ොහොම තමයි බුණන ප්‍රියදේවල් දුකදවාගේ දැ මේ පුතා මැරිල්ල මුූ හඩාන්ට ඉන්නේ. මොමද ප්‍රිය දව දුකද ්‍රිය දව හැන රම දදු දරුව ප්‍රියජාතිම මජ මික තිගන්නන්නේ ප්‍රියජාතික සූතේ ද එවල්ල අනේ මුට ඒක එත්තේරුන්න. ඒක රජ සබාවටත් ගිහිල්. අන්තිමට මහා කල කෝලා ලක්වෙල තම ඒකට උත්තර යා ඉදිී ඒ සරම් පින් ර මිනිස් සුමේ බදු කෙනෙක් මේ එක පෙන්න්නලලා. තමන්ගේ දරුව මැරිලලා මේ පමල වැටිල ටල න්න ්‍රියදේවල් දුකයිකොට තේරෙන්. ඒ තරම් ප්‍රිය බවට ම ලෝක ස ම මකද අනන්ත සසාර න පුරදු කරයෝක ප්‍රිය බාව නිසාමයි මතුර ව සිනිසාම අපි මේ සසරේ සැරසර එකක් කර එකක් කලග න්නේන උපය උපේකට ආයස වෙන ොහමරි වනහකට යනවා පලවනික හම්මන මනිලෝක මකුල් කැරන තිම වැඩිහරිය හාමුදුරුවයි මහනිවාන්තල ඉද එකක්වා දෙහම න ලම මරච මැරිල්ලට අම්ලතාතල බරගන මහන ලාතියව ඇැ ඒ අතර ඉදල හිටත්ලත් කිසිදුු ප්‍රශනයක් නැති පවල් පිටිංගිල හන ම මේ දක් ගද දැක්ක ඒ විශේෂන්ය වෛද්‍යවරරි. ඒ මහත්නයක් නෝන. දරුව දෙන්න ඔය පවලම ගල්ල මහනවට. ඒවගේ තවත් මේ පවුලක් මේ ඉ පෙරේදත් ම දක්ව නිස්සකක් ඒ පවුලෙම හතරපද්දිනාවග කියල මහනවෙන. ඒ අතර ඉදල හිටලලා තියෙනවා මෙන්න මේක අවුලක් දකිනයි. හැබැයි අන්ද වනාා මේ පුතජ්ජනය අන්දයකි වේගයි. පපුතජ්ජනය අන්දහින්ද මට මේ ආදීනව පෙහින්න. අර මාලුවට ඇමපේ ඇම පේනවා කොක්ක පේ නෑ අන්නේ වගේ එකක් මෙන්න මේ ලෝකයේ තියෙනවා අනන්ත සංසාරේ දම් ඔබට ත් මටත් මේ සල ලක සත්‍යයන් අද මේ සසරේ. යම් කෙනෙක් පු්‍රජ ජනවාවි දුක්විදි නොන සියල්ලටම ප්‍රධාන හේතුව මෙන්න මේ සැපස්සගේ විපාක් අත්ද අඩන්නේඇ ඒ මහත්යක දරුව මරලලා නෝන මැරිල්ලා එයායට අන්නන් එද යා නොබැද හිටන කොෙනවා මේ අසාර වැඩක් දැ යාට අර හිතන්න අර පොරොන්ද බලපුවන්සයම හුවෙලා. එයාට ගේනවා මහත්ත්‍යයෝ මේ ැන්දෝත් ලාම මරනවා ගෑන මරනවා ලකු ප්‍ර්නතිික කොටු වෙන් වෙනවා දැ ඒකඒ කවරුහට කියලා ඒ හත්්‍යය එදාෝක. ට මෙහම වේ කියලා බයක් ඇති වුණා අනං ඒ බය දැක්කනං එයා එදා බඳී ඒ බයද දැක්කයා සැපද පිහති ලෝකයේ දකින්න මොකක් සැප දකින්නේ ප්ලෑන් කරන්න සැපටනේ එක ගේකත් හිතල ති නද ළමයි මැරයික මෝම දරතින මෙ මඋ ලොක වෙලා හැඩි දැඩි ලා අපි සල්ල ින මන චේ දයන බැයි ගොක්කු අතර මල් ට ගොට දාලා ය ප ලන්න න මේ ලගේ සිදධවෙෙන ලෝ ගොඩ සියට අනුනමකටම පලෑන්නෑ පලෑන් හහිදේවල් පලෑන් ග ඉන්නවක් දැගිකම්ම තිනෙ තාත්තකෙනෙක් දරුවෙ තුරවාද ඒ දරුවගේ මැරෙන් අපි මෝ අදගම මුගේ මරුන්කන් එහ හ දන්න ැබැයි සහර දරු අමතාත්ත වෙලා මරලා දර හදම නහම කතා ම ම අප මහල ම නමට ද ගනන් හද දන් ීදන න්න ප ෑන් ල තිබුණ අවසහනමකද සුපරි කතා වත්තිපු. අන්තිමට ස ද ම ති ඉන්ද ිල්මේ ඇතින අදරමගන තනිකර සටන් පිල්මයක්ක්තම න රේ පටන්ගත් ආදර කතාව හින්දි ිල්මයකින් පටන්ගත න්තිපට ෙලර න මහහා කරදරක ක තමයි වෙලාතිේ මේ දහම නැතිකම්ම. දහම නැති නිසා මේ ආදීනේ හාමුදුරු මතක් කලාව වගේ ආදීනේ දකිින් නැතිකම අපි සසර අඳං යනවා බූරුව කරට්ටලේපස් යනවාගේ මිරිං ගෝ පස්තියන මුවා වගේ ඇම පස්ථයන මාලුව වගේ. ඕගම නෙමේ ඒ මහත්ත්‍ය අයට හරි නෝනාටරිේ මේ හඟින්න තිියරුදිනාටම කියන්න තියන්නේ. ඔන්නො ඇමදකිින්. ඇම දගින් නැතුව මේ ආදිනව දකිින් නැතුව මේ දුක්ක පිරිසිද දකින්න නැතුව ප්‍රියාව පැත් කට තියලා මේක හැංගිච්ච මේන ගිනිකන්ඳ දකින් නැතුව කිසිම කෙනෙකුට කවදාවත්. හම දක පත්ත හදු කාරණාව මතක්කන්නන වෙලාවෙම අපි දැන් ඔබහන්සි මතක්රගේ බොෝ පිරිසට වැඩි හිට අවස්ථාවට ගියහම හැට හැත්තව පැන ර රග බරිකා ම හ ට ලාපරත් ොඩග හිටියට අපි ේටි රගන්න ැරු න ක හත කාල ම බෝ පිරිසක් දාහ මාර්ගට වා. අපිහඳුන අද මේ යිස් මදව වෙලට ඇැබැ ලා. මාජමාදවට අබැහිවෙලා වි ක්‍රීඩාවට බැහිවල න්න තරුණ පිරිසර අප හාහදදුන පිව ක්දන්නන ොළුවන්ද මේ හම දකින්න එකන්නන්නේ ඔබ ඉන්න වැරද්දි අදහස් වලි මිදිලක් හම් දකින දහම් දද ඒකතමන මේ සාකච්චාව ද හාමුදුරු මොක්දකිව හරදදි මේ සත්‍යය බෝජංගව වන්නනෝට අවසාන මො ප්‍රීති නස්කාව සුකන්දේති සුක්කිිනෝ ස මාධිය මේ ලෝකයේ ලබන්ඩ තියනෙන ඔය සියලු පංචකාමෝලින් ලැබෙන සුව තියෙනත් ඔය පංචකාම සියල්ලෙන් ලැබෙන සුවේ ර දිය පැත්තකට දැම්මොත් මේඒක ද හැකින් ගෙන සුය දස්ගාන දැ මු මේ කුඩ ගානන්න මකට ර ටක ඔක්කම කරන්න සතුටු වෙන්න ද ලිංගි කාශවාද කන්න පුන්නේ බලන්නේ අහන් ඔය පංචකාමම තියෙන් මකද සතුට සැනසිල්ලන සුවයන්නේ දැන් ඔන්න ඔය සියලු දේම මේ ලෝකගේ ලබන්ට සියලු දීව තල වන ද තින සියලු දේක පැත්තකින් දැන්නම ප්‍රථමත් හැනසුව ඉට වෙඩි සීපයි දෙක දුන්න හතර අරප දැහැනටුත් කට උත්තර දැ මින්න මේ 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 ආරය මාර්ගයට පත්වෙලා දෙැහැනක් නැතුව හරි නිදහසයින් මේ ලෝකී දුව ඔය ඔය පතරග මිදිලලායි හහිට කරන්න මො තරන්න පලෑනක ර දරුමි ුතේ මු තුබසක් දියනවා එක රෑට දුන්දනවා වල්ට කිනිකගන් ඒක තමයි පලෑ ්ලනෙන් රෑට එහෙම කරුම් අරයම කරම දදුම් පයින් ඔය යන් අරේම රෑට ප්‍රෑනින් දවල්ට දනු තුම සමක සතුතේ මච්ිම කය පෙන්න්නවා මෙන්න මේ තුමසක්ගේ ලක සත්ය. රෑට දුදදා කල්පනකන. ඇදේ පෙරවා නිින්ද අන්න නැතිෙන ඩක්ක. ඔයි අධතිවර දැන් ඔ අතතියකයි ත්‍රේට්කයි අරවයි මේ මයි ප්‍රශ්න මානසික පත් මං මල්ලගද කවරුහ මටක මේ බරගානක් මේ රටේ මානසික රෝගීගේ ප්‍රටේ මේ ලෝකෙමම පිස්සක වක පුදවා ්බෙ පපුද්ජනවම දහමද අන්නැතිවම් ඔක්කොම පිස්සු. හතුව සමයි මෙන්න මේ අතාර්ථය දෙකලනඒ හිද උන්මහ මේ ෝක නැතියක් පස දුවන. ල්ච පනිට්ටුවක අඩිය නැති පනිිට්ටුවක් තියාගන වතුරු පුරුව ඇහැ පිනෝල කවදද සතුරනි දැ මේ බල ඊලගේක බලනවට ඊට යවතාවවකාන දැම හොයා ඔන්නොයා මේ ඉවරයක් නති ගමහිතම යහ පිනෝල ඉවරයක් නතිහි මයි පි අපි සතරය කන්න පිනෝල වරයයක් කරන්නබෑ නාසේ පිනෝලයිඉනං හිල්ලේ ද අඩිය නැති පනිට්වුව දේදන් රෑවෙනකම් පිර්ව පිරිනොත් දැන් අද බලනෝ බලනෝ අයසටක හිල්ල දැමද රයිර වයසටක දව ඔබතුමා දැන් කිවේ. යයි කොරගඩ බැරු නවා හැමනමේ. අසාරතය දකලය හෙල් ල නේ පන්ත ලඟ පර හොටික් ගන්න තිල්ට ි කක්රකල හමරි දෙේෙ දවවි ලෝගේ රකිල අසාරත්්‍ය අදකල යනන ඒේ සසාහර කියපු සම්මා සති ඉන්න. හසරත්ය දෙක හසාරත්‍යය දකල නේ ක හ රි වැඩ ැ ල හ හො ට ර ග කරන්න. මේඒ බදුදහම බුදු හම දැකපය ල්රක කියන්න ල් රැකන. ඒකුලන් දිිල්රක මොක් පෙන්න්න මනොස්තු ලෝක පද ගල්ලන්ගේ පෑයනෑ මොතු ලක ත්්චයි නදිතයි ලාම කග කියල දකින දීව ලෝගන් ෙගලන්ගේ පෑයනන්නෑ ඒකගලන්ගේ තියනෙ මේ ලෝකෙන් ඉතරවල ලෝකෝතර ඇ මන්න මේ දහම දැකපු කියෙ. සති සම්බෝජ්ජන්ගේ පත්වෙච්ච කෙනෙක් අනිවාර ඉන්න ලෝකෙන් ඉතරවෙන මානසකත් ඒ ඕකද කියන්න දව අනේ ද ලළමයින්ගේ ප්‍රශ්නාර මොක මකක්කාර හ දරන පන්ස. ියම ර න්න පා න හමරරි සිලියක වැද්දට දුවන් මේ හාමුදුර කන කවවාද අද බ වල්ටන ද සත්තු මරන රෑට සිල්ර ක ටත් බලන යක ඇත්ද හරිද ඒ වැද්ද දවල්ට කරනන්නේ ද දඩියමයනේ දවල් දඩේ න අත්තු මරවා රෑටද රෑටකුම ඩීමේ න රට පෙන්න ම රෑට සිිල්රගෙන දැ මේ වැද්ද ගහිල්ල එපදිනවා මේ මේ ප්‍රේත ලෝකක හරිද මට දවල්ට ගිනිී පරෑට සැප. දැ දවල්ට ගල්ල තලනවා පොනොවා පඩි කරනවා ගුටිගානවා සියලු දහවත දෙන. ඉ රෑට් එක්කං ඉල්ල ද් වෝගේ සලකරු. හරි ඒගන ජර සිල් රැ පුකේ ආනි සන්සේ හෙමහරි දිිල්තික රකන්න ැබයි මේ ආර්යු සිල් රකින්න රැකන එකක්තිී. මට ප්‍රානගාත කල්ලා මේලෝක ලබන්්ඩ දෙයක්න. හොරකං කල්ල මේලෝක ලබන්් දැන් අසූජිකඩා කොරකන් කරන්න දකව දැහිත මේලක දැ ල ලා න අස ක ේ ත තු රන්ද. ඇසූජ ගොඩක් ෝක කවුද හොරකං කර. එනම් මෙන්න මේ ලෝකෙ අතාර්ථයක මරලා ගණඩ දෙ නෑ හොකන් කල් ග්ඩ දෙයක් නෑ චාරෙන්ගේ ඉන්ට තියෙන්නේෙන් පාටි අදදාල අසාරක්න මි්‍යාචාරමක්ගේ. බොරු කියල ට මො මේ ලෝක ගණ්ඩ මත්වෙලා ො ගණඩ දෙෙන්න ඔොන්නවේ තියෙන පච දුස්්චාරිතම හේතු නැතියෙන හ තුරාාවට නවතිනව අදසකුසලිට මේතු නැතිරු. අන්න්න අයට සීලියය රැකනු රහතන්වාන්දේ රකිෙන සිල් නෑ. උන්නහසේගේ සිල් රැකි උන්න්නහද තියෙන්නේ පිහිට ප සීල. ීවිත හේතුකොත් උන්හන්සලගේ අනුසඒ කැල්ල නෑ උන්හසේල. ඒ ලෝකට මුලාවෙන ගතියනෑ ඒක තියන අ අනුසේ දුරවෙලාද අන්න හින්ට උන්හසල මත්වේ නැකවදවත්තහවෙ මේක දැකලදේක බලන බලන බලනවාකරෝකද අපිම කොච්ර බලතිනන්නේ අපේ ජීවිත අපි අනුන්ගේකක් වන්න අපක අපි ොහෙල බලු අපි කොච්චර බැලුවත් මොකක්ද බල කොරගත්තිගන්න බෙලි කඩනං කරකරෝයිපරේගේ ඔ න්දම ොක්ද ෙල් රුක් වැ ල ලක්ක්. අද ඉක දාගත්තරික බල ද ගතරක හිත ප චර ද ඉ න ත ුණ ඉට හදාගත නැට් එක ියේකන මේ දැලට පැටන න්න ඉට මයිතියෙන් ඉන්ට නෙට ත්තේ මයිති හම ුව න්දෙ උත්තර ඇතින. ඉට නෙට්ක ැත්තන් අත කඩත් කෑමනතත් ඉටනෙක් න්න. ද පාලක පවා ුමිොචර පත් යි මේ ේටික පොඩ ුවට දුන්න පො චන්තිකගන්නපුුවන්. ඒ තරං අපේ දෙම ඕකත්යේ බණකටත්කි වවා පෞවු ජීවිතය නතිකරන්න කැමති ඇේ පෝර්ණි ැතිකරන්නක් කමති. ඒ තරම් අපි මේකට බද්ධ වුණා හරි ඒකට මේ කියන මේ ආස්වාද හරි අහුවන ඒ නියම ඇමල්ටි අපිට දාලාදයනය ඇහට දාලතියනවා කණට නාසයට ඒකට අවස්ථා දමේ වැඩි සංවර්ධනයන්නේ සංටික වර්ධනේවෙලා දන සවර්ධ ං කියයන විද්‍ය තු නාවම්. ඔ අවිද්‍යාවතු ස්නාව ම ච්ච ධර්දම සම්බාවවෙන්නේ අන්නේ සති සම්මා සති හාතුර විග්‍රහ කළයකයි අපි මෙච්චර කලන වර්ධනෙ කළ මොගත් සන්ටික සංවර්ධනය හොඳයිද. එදා දෙ උපත් මනිහා ගපි කමේ හේරනට ගීලා ගොවි තැනට හිල්ලලා දොලහයක වනකොට ඇවිල්ල නාල කල්ලා හොඳ බත විස නැති ත්ක් කෑම වෙලා කාලා හවස්සවරු පන්සල්ට කියීලම බනටි හලා කෝට හ ට සැ කෝටි පහ ම ප ල් තිී. එදා ඔය කතාවට කියන්නේ සසට ඇබරණ සර සිච රුණ කාතාවට ෙවුදරතුර බේදොතුට කිීම යක්ක්ෂසක් ජර උත්තුව මේ හිත කාර අද සූ සැට අබරන ඕනනි නෑ හැට පැනිට තියන්න පෙරිත්තය ඇැද දාව ඒ දැන් ම සංවර්ධනය ඕක තැන් සංවර්ධනයක් වෙනෝනං මානසිකදාහය අඩුවෙන්න්න ඕොද ඩි පෙන්න්නු කායික දදාහ දැල් ලෙඩදු කදොචර. ැ අපි ද්‍ය විද්‍යා දුණු පම්පූර ගහන ඇබැයික කොච්චර ලඩතියු. දැ අපේකාල පි පිකාාවක් මැරණේ හන් වත්න පොඩිකාලපිමතක හරි අඩු ඒකත් රහසිංගියනය අද පිලිකාවතින න ඩම් ැක්ව එකක්වෙලද පිළිකාව ැතිකිෙක්නේ දැන් අත සංවර්ධනය වෙළහත් මොකද වර්ධනය කරගන සටි තමයි සං කියයන ගොංකං වර්ධනය ක ැති න. අතතිවර වෙච්දයක් නෑ එන ඒ සංගල මාවෙන්න්න මාවෙන පැත්වන බින සම්මමාවෙන්නේ සම්මා දිීත්්‍යයට පත්තුව සම්මාධීත්වය සම්මා සතතියහ. සතිහර හත්ත පුජ්ජංග වැලෙනවා අන්න ප්‍රීතිය සකය ඔක් ම ල අන්තතුර පේක්ෂාවන හලෝක මොවල්ලට අන්නන්නේ උපේක්ෂාවෙන් ඒ සියලු අත් ඇහීමට වැලම සිද්ධ. ඉතු ඕක දැකින්න ඇතුව ොනමහත්තක ප්‍ර්නකිව මො නෝනක ප්‍රශ්නකත් එක ප්‍රශ්නයති. ඔක්කොම ඇම පස්ස යනෝ. ඇම දැක්කදාට ඇමමාස්සෙතින කොක් දක්කදා ආදිනෝ දකින් ආදිය නව දකින්න මේ අවිද්‍යාව දකිින් මේ ආද අවාන්තයන මුලතින අවිද්‍යාපච්ාංකා. න අවිද්‍යාව දෙැකපුදාට ම ගංකම දකපුදාාට දුක්කේ අඥ්‍යාන දුක්ක සද අ ඥාන දුක්ක රෝධයාන අඥාන දුක්ක රෝ ගාමි පටිපද අ ාන අයං ච්චතිය අවිද්‍යා. එන මෙන්න මේ චතුරාර සත්්‍යයන දීමමයි අවිද්‍යාවග යන. අවිද්‍යාව හින්දමය තියල දුක්කද න ඔය හත්්‍යට නෝනට පටාචාරට අපිට ඔක්කොටම මෙක්ම ප්‍රශ්නීමේ තය හොක දැකින්න අනිවාරය නිවා. එතකොට අයිස්ගහල මොනෝ කරන්න හෙරෝ ඉංගහල මෙන්න මේ ප්‍රීතිසක අරගන්න නිහසේන්. චර ාන්ස කතිනද ෝකනැතු එක වට එබ හුණනාට පතික කර කුන ඒද පස්සේ බෞතික බුරදුරනට පසේ ෑම ද තරය අමාරු ද හමයට අපි ආරධනා කරන්න පුළුවන්තර මේ බුදු හමට පන්තර ටැල තුකාග හර ඉඳ පල් ඒකෙන් ැගන ශක්තියලට කවධර ාවතක් සලසලදී දවෙනෝක කියන්න දෙයක් නෑ ක ොහොමරි කල්ලාමිට ඇතුර කරනේ බුද්ධභූමය කටයුතු කරන්න උත්තාවෙන් වෙන මේට විකල්පනෑ අන්න බුදු හාදුරට පිටුපාප එක විපාගේ දහමට සංගේයාට පිටපාපක විපාගේ අපි දුක්ින දම ඔය පේන ලෝකෙදු කන මේ තව ඕක චුට්ටයි. නොපෙන් ලෝකෙල් ගොඩක් වු දුක්කිදිලින් ඒ අපි දන්නේෙත් නෑ අපිට පේෙන්ෙනෑ අපිට මතකනෑ අපි විඳල තියෙන ඉදිහෙම ගමන අවුල් ගමන කියන්නේෙ හිදදා අප්‍රමාදීව අපි දෙන අවවාදය මෙන්න මේ සාසන මයි සියලු දුෂ්චරි දුර කර ඔය සලු ප්‍රශ්න වලට සියලු කරදරවලට සියල අවුල්ලට විසඳු තියන මේ බුදහම දරාගන්නගෙ අපි ජාති ආගම් කුළමල් පැත්තකින්තියල් සියලු මනක්ෂයයින්ට ආරාධනාකර ඕක තමයි කල යුත්. හොබි අපේ හදුරනේ ංහිතන්නේ ඕනම කෙනෙකට ගැලපෙන විදියට. ඕනම කෙනෙකුට තියෙන ගැටලුවක් නිරාකරණය කරගෙන. තමන් ඉන්න තත්තේ මොන තරාතිරම්ක වුණත්. දහමට එන්න මගේ විෝර කරන්න මංහිතරන්නේ වටිනා ප්‍රේශය අපේ හාදුරුව ගෙන හැරදුන්න. හාදුරනේ මේරකට අපි උඩේ සදුදත්ස්වාමින්දජන් වහන්ේ වෙත අවසන් වසයෙන් සාකච්ඡාාව ියමිනිටි කැමිති. හඳුර අද වෙන විට තියන ගැටලුවක් ගැන වහන්සේකි නිීමසන්නේ. සමහර අවස්ථාව වලද අප හාදුරන භික්ෂූන්හසේ විවේචනයට ලක්බෙනවා. හාමුදුරණේ සමහර පිරිස්සලට තේරෙන්න්නේ භික්‍ෂූන් වහන්සේ කෙනෙක් පැවැදි උතුමෙක් සමඟ මොනාකාරෙන්ද ගණදිනුව කරගන්නට ඕනේ කියලා. යම් අකට යුත්තක් හෝ යම් වැරදිීමක් සිද්ධ වඋුණොත් සමාජම අධ්‍යඔස්සේ හෝ විවිධාකාර පුද්ගලයන් අපි හඳන විධ අධ්‍යාපනයේ අතේ නිහට ගිය පුද්ගලයන් අතින් හෝ තව කෙනෙක් විවේචනයන් මූලික් කරගෙන බොහෝ පිරිසක් වැඩක් කරගන්න අපි හාමුදුරනේ දුරන අද මේ ශාසනක පසුබීම මේ පැවිද්ධ සහ මේ පැවිදිී උතුමෙක් සමඟ කරන ගණ දෙෙනනවා. මොන ආරණය සිද් ව යුත්තය කන කරවාගෙන අපි මුදුරනය මහිතරවා සඳහන් කොරොත් කාලනරූප ගොඩක් වටිනවා කියලා හ යිුරුමහත්තේ ෝ ොහොම කාලචිත ප්‍රශ්නයක් හො අද අපිටත් අහන්න දකින්න ලැබෙනවා ගොඩක් සමාජමාධ්‍ය භාවිතය ඉහළ තත්වය එක තියෙන නිසා. ොම සිීග්‍රියෙන් මේට තටුත් ලැබෙනෝ ඉතින් ඒක් එනිසා සෑහෙන පිරිසක් සංඝාට අපවා දුපවාද කරගෙන මහා වැඩක් කරගන්න බවක් අපිටත් දකින්න පේන්න තියෙන් ඉතින් බුද්ධ කාලෙත් මෙම දේවල් බොහෝහෙයින් තිබුණා ති බුද්ධ දේශනාව තුළත් අංගුත්තර නිකායේ එක නිපාතයක් තියෙනවා ඒ කා දසක එකයන්නේ අංගුතර නිකායම කිය අංගුතර නිකායි කියන්නම මේ අංකවලින් දේශනා කරපු ඒවා එකට සංයුක්ත කල්ල හදපු දේශනා. එතන තියෙනවා මේ කාරණ එකොලාකින් විස්තර කරන කරුණු එක නිපාතයකට අර්ගෙන ඒ එක තිෙනවා ඒකා දසක නිපාතිය කිය ඒකා දසක නිපාතයේ තුළ තියෙනවා වියසන සූත්‍රයේ කියල සූත්‍රය. මේ වියසන සූත්‍රයේ බුදුපියන් වහන්සේ පැහැදිරි කනවා මේ සබ්‍රහමචාරීන් වහන්සේලා. සබ්‍රහමචාරීන් වහන්සේ කිව හම මි මාර්ග පලයක් ලබන්න ඕනෙම නෑ. සිල්ුවත් ඒ වතපුරණ ඒ සඳහා උත්සහවන්ත වෙන මාර්ග පල් ලබී නොලද ස්වාමින් වහන්සේලා උනත් භික්ෂ මහාසංගරත් ස්වාමින්න් වහන්සේලා කියන කොට. මේ අපවාද උපවාද කරනෙකි ආර උපවාද කරගන්නකි අප නැත්තන් අපවාද කරගන්නකි. වෙන වියසන කෙලෙකු හ විනාසයත්. මේ විනාශයන් කරගැනීම නිසා අත්වන විපාක එකොල්හක් ගැන. මේ සූත්‍රයේ බුදුපයන් වහන්සේ දේශනා කරල තින්. එක තවත්ිකක් භයානකුම කාරණාවතමයි බුදුපයන් වහන්සේ දේශනා කරන මෙහෙම අපවාද උපවාද කරන කෙනෙක්. මේ කොල හැකි එකොල හැන්. එකකට ඔහෝ පත්වීම සිද්ධ වෙනවාමයි කිය. එක කොළහාම නෙමේ. එකත්ව දොට බලන් මේ වියසනකට පත්වෙන වග විනාසයකට පත්වෙන වගෙන් අපි කොකරගන්න මොන තරන් අපිට කරගන්න අවැඩක් එ අපි මේ කාරණාව පිළිබඳ බොහොම විස්තර සහිතව දැනගන්න ඕනායි කෙනෙක මමත් විශවාසක නොම කාලේ හැටිය ඒ කාරණයි කොලහේදී පෙන්වා දෙන පලවෙනි කාරණාව තමයි මේ කෙනෙක් ස්වාමීන් වහන්සේලාට කරන මේ ආරු උප්වාාද නැත්තන් අපහා සුපාස නනිදා නිසා එයාට මාර්ග පල් ලබන්නතින අවස්ථාව වහිමේෙන. ද බලන් අප මේ කටින් වචනයක් පිට කරලා. මේ බුද් හාසනයක් ලැබිච්ච වෙලායි අපි මනුස්ස වෙච්ච වෙලාල කරගන්න අපිට කරගන්න විනාසි. බණපදයක් හල නිවෙන්න සැනසෙන්න්න තියෙන අවස්ථාව අපි මගහරගන්නව කිය. සතරපායි මිදන්න තින අවථාවි මගහැර ගන්න වගිය මොනතර වීසනයක්. මෙම පලවිනි කාරණාවටම් පෙන්න්නන්නේ. වන්නේ මාර්ධය පල කියක අපිට ලබන්න බැරිිය. ඔබවහන්සේ මේ රුණරකාරණා එක එක පැල්ි කරන අවස්ථාවද මතත් කරන්නේ සමහර විට්ටක අපේ හාමුදුරනේ මේ ලංකාවේ හෝ වවෙන්නතරටකෝ. එක ස්වාමීන්දරින් වහසේ නමකගේ දයක්ක් වන්න පුළල විේජන ලක් කරන්න ඔවුන් පොද්ුවේ මහ සංගරත්වනට තමයි වේශනය කරන්නේ. එකට ඔබහන්සේ ගෙන කාරණාවට ඒ කරුණ කොලහකින් විාක් විදිින්න හතුව කතාගන්න. ඒමයි අපිදන්නේේ ඒ ඒ ස්වාමින්වාසේ මාර්ග පලයක් ලබලද නැදිය. ඒ ලබල තිබොත්. විපාකය මහ බරපතලයි නත් හැබයි අපි දෙැ සමහරනට එක්කිනෙක් තමයි මේ විවේචනය කර ධතුම සමාජ මාධ්‍යය භාවිතාව බහලුවීමත් එක්ක කීදිනෙක් මේ නරබනවඒ නරබන කීදිනෙක් දවෙශසාහගත වෙනවා දවසාාගතවෙලා එක අනමෝදන් කරගන්නවා කීදිනෙ ලයික් කරනවාදම කීදිනෙක් ෂ්‍යයා කරනවා මේවට දාලතින කමද් දිහබැලු හා හරි සිල්වතුන්වාගතා අපිට පේ දාලතිනයි කිසි වැරද්දක් නෙ දයවගේ නත් ඒවාම න්වාසයන අඩුපාඩුවක් උළුපල ගත්තයකට කමෙන්දාලතින අනිත්තයි සමාරය මහාදේශය මහදවේශයක. මේ මහා වසන කරගන්න සූත්‍රය නොම මේයි වියසන සූත්‍ර. විනාසයක් අපි ලංකරගන වියසනයක් ලංකරග. පලවෙනි කාරනුම් බලන් මාගුපල් ලැබි මහිමේ. එන බද්සාාසනයක් ලැබිල අපි මනුස්ස ජීතය ැබිල අඩුපාඩුවක් නැති අප ඉන්න වෙලායි. අපි මෙම විනාසයක් කරගන්න මොනතරම් ෝදකමන්. එ අපි මේක හිතන් වූ කෙනෙකුට විරුද්ධ වනයක් කියන කලින් මට මේකින් අහිම වන දේ මොකක්ද අපි දැක ගන්න නත් වචනය ගියා ගන්න බෑන් නත් එන අපි පරිසංගෙන් ඕන දෙනද පරිසගෙන් දෙවැනි කාරණාව ලබපු මොකක් හරි දැනකෝ ධයාානයක් තියෙනවන ඒක පිරිහෙනව කියන අපි හොදාකාරව දන්නවනේ දෙවදත් ස්වාමන් වහන්සට තිබ්බන දයන් වැඩ නත් මේ නදි කියන්නේ ප්‍රතිහාරවාාන්නත් පුළුව එක වේශයන් මවාගන්න පුළුව. ඉර්දධය තිබ්බා ඇ මේ බුදු ුදු්‍යාන් වහන්සේට කරපුම අපහසු පාස නිසා පිරිහිුණද නැද්ද. පිරිුණ. තො බලාගන්න එතෝට අද මහා දුකර නේද අවිචයේ එක කත කර. උවහන්සේෙන කාරණාවට තවදයක් එකකවන මහට අපිත් දකිනවා මේ සමාජ මා ස්වාමිටයන් වහසේරලා. එඒ භාවන යෝගීව ඩවාසේ කළ සමර දහැන් සමාපත්තිවලට ඒ පත්වනවා හැයි පහකාලන උන්හසල පිරීමට ලක්කෙනවා මේකෙන කාරනාව න්න පුළුව ඒ එක හේතුව වෙන්න පුලුවක ගහන් රක්නේ ස්වාවි ාස ල පද පාත රත්තය තවස්වා විනාශසල උන්වහසේ ලබ ොක් වාදගමයක් තිීරවන මොකකාරි දැනක් තීර අන්න්නේගේ පිරිහන්න පුලුවන් න එ බල අපි වියසනයක් දැනැද විනාසයක් අපි කරගන්න අපිට. කාරන හොඳ තරු රගන්න ොක දුපාන්වාන්ක දේශනාව මහෝ මාවැන්නෙකුට විතරයි තව කෙනෙක් වේචනය කරන්න පුළුව මහෝ මාවැන්නෙක් හම කවදේ තවත් බුදුවරයකුට පමණයි න එන අපි කරන්න බෙරි වැඩ කරන්න කියිල ේද මේ අපපාදවාා කරග මේ විනාසේ ලංකරග මේ විපාකද ලංකරග මේ ඒකකට හරි පත්වෙනවා කියල කියර බල නතනත් අපි හිතන්න එන මේ කාරන අපි දකින්නේ මොහොතේ දකින ඒ ඩිය එක වෙන්න පුලන් පෝස්ට්‍ර එක වෙන්න පුළුවන් නද ඒර කෝඩින් එක වෙ පුලුව ොක් කරීතර අපි දකි . අපි කටඉස්සර කරගන්න. තුන්වැනි කාරණාව පෙන්නුවා සද්ධර්මය තුළ දියුණුවක් ලබන්නේය කියකි. දැ මෙහෙම කටයුතු කරන පිරිස් කොච්චර බණ හැව්වත් දහම කවෝධ වෙන්නේ වචන පදදිිගන හොර තේරු. අර්ථන පද විතරයි නද? එ බලන කෙනෙකුට බේ බන කොච්චර හවත් තේරෙනෑ කියන්නේ. එයා ම මෙන්න වේසයටට පත් ලා කියන අත රු න නද මට ම අදක මතින ප හදුරන්නේ අපේ දකර සවාමන්ද්‍රයන් වහන්ස ොහොම සරලින් ඕන මකනෙට අප කියන්න තේරන සිංහ බන කියනක විදයට. ඒටි කහගෙනත් අන්තිමට ක කියවපුත් හ අදක ම තින ප හාහදුරනමට ගන කිසිද ේරන අප හදුරන කියල. ඒන තේරෙයි එයා මේ වසනයට පත්වෙලා යින්නේ. එයා දන්න මේ වසනට පත්වෙලා ඉන්න කියලත් න. ඒ අපි නොක්කර දැන්න හෝ නොකර මේ අත්බවය හෝ පෙරාත්බවල අපි මේ සඟරත්නයට අපවාද පවාද කල්ලා කරගත් ව්‍යශනය ල වි්‍යාස බල මේ බණටික මෙච්චර සරලෝකිලා තෙරන්නේ. පුළුවන්තර උපරිම සරලෝකල් ඒත් තෙරෙන්නේ. අන්න වලන් වියසෙනයක් මමුක මනුස් ජී ලැි බද්හසනී ල බිලා අපිේ ඒක ප්‍රජනයක් ගන්නගේ වියනයක් න වියසනයක්ම තමයි. ඊලකට කියනවා. ධර්මයේ දියුණුවක් ඇතැයි කියලා අධිමානයට ප වත්ය. ඇ ම වැඩේ කරගෙන ඉන්නේ. හරි එහින්ද අනිතයි වියච්චනයකන ධර්මයක් තේරවන මොකද කරන්නවා. මානයේ වැඩිවෙන් ඕන අඩුවෙන්නවා අඩුවට පැත් අනිතයට ගරහනවද ත්‍රවිදරත්යේ ගුණදක්කොත්ේම යමෙක් දම දකිනවක න ගුණට ගරහනවද ගුණයට ගරුගන්නවද. හැබැයි මෙන්න මේ වේසයට පත් වෙච්ච කෙන අයා හිතාග න්න මක්ද මටනම් බණටික තේරලාේ හාමුදුරන්ටම තීරලැ න? සබල්ලට දායක සභහවල්ලෙන් ඔක්කොම මාර්ග පල්ලබලා පන්සල හාතුර විතරේ මාර්ක පල්ල පබල ලැතිේ ඒම තත්තුති නදන නැද ඒම තත්තු තියනවා එතු බල නිගුල කරගන්න වියසන මේ උදහාන්තුරම් මේම නික්න්න වී කියට මේවාවෙන්න බව දැනගෙනම දැද්ද මේ අපේ කෙරේ මහ දනු කම්පානිමද මේ ඔග කියන් මේ දේශනා කලති අපිට පරිස් සංවන්න ඇයි මේ විනාසේකට පත්ව උත්තේම ගොඩ එක ලේසිනෑ එනම් අපි ධර්මය දුණුවක් ඇතැයි කියල කෙනෙ අධමානයකට පත් වෙලා ඉන්න පුළුව. එය එනවා හාමුදුරුව නිවැරදි කරන්න හඳර හම න මෙහෙමයි නේද හාමුදුරුවග දෙවෙනි අඩු තක්ෂේ රෝප්‍රදා එහිකිිල්ල වැඩන්නේ මග හාගැන් මං කියල් ඔහම කියන අපි ටැහිලති නො ලද අපි ැහිලදය මෙන්න මේ වියසනයක් දැ තමන් සද්ධර්මයේ දියුණුවක් ලබන්නෑ කිය චනක්් ඒවගේම තියෙනවා දැම්ම මම මුලිමුත් කිවමික ස්වාමීන් වහන්සේලට අදාලයි ගීපංව තුන්න්න අතා අදාලයි මෙ හැමෝටම වේ දේශනා අපිට තියෙනවා රණාවල් ගන්න ඉතින් අපි යම්කිසිේ අපි තේරන වානන් අපේ ධර්මය තුළ දියුණුවක් ලබ නෑ කියලා ඒගන් මොකක්ද අපි වියසනයකට පත්වෙල අපවාදයක් උපවාාද කරගත්ය එක බාධාව අපිට ඇවිල්ල දනද ඇවි ලිියක තේරුන් ගන්න අපි දවුවෙන බෑගයන් ධර්මය තුළ ඒවගේම තමයි මේ බ්‍රහ්මචරියාවට තියෙන කැමැත් නැති වෙලාය එයා මේ ශාසන මගවඩන් මේ මග වටට කටය ුත්තු කරන්න තිය කැමැත්ත නැතිවෙලාය. සමහර අපි දැකල තියෙනවා මුල් කාලය නො හොඳට බනහන්න සාකච්චාව වලට පින්කන් කරන්න ඇබැ කාලයක් ඇන්ති එයට ඒක ඒ ඒ සහධය උනම් දුම වෙලාදී නැතිවෙලාග ගිල්ල ඒ සාසනම විෝජනය කරන පජ අපි දැකල තියන කාරණ? ල මේ කොච්ච ්‍රාග් ද කරි දශනා ්‍රහ්ම චරාවට තියෙන කැමැත්ත නැතිවෙලා යනෝක එ මේ මගවඩන උත්තමයන්ට හෝ හිතන්න මේ මාර්ක පලයක් වෙන්න ඕනෑ ස්වාමින්න් වහන්සේ කෙනෙක් මේ සියලු ගිහි සැප ඇතැරලා මේ පැවිද්ද දරාගටන වගේ ලේසිවට මේ වැරදි අඩුපාරු නැතිය හැනමලුක් නද අර්යතුන් වහන්සේකෙන් විතරයි වරදක්වත් වෙන්න පව ෙති වැදදි වන්න පුළන් ගෙලකින් අර්යතුන් වවාසකුත් වැරදි වන්න පුලුවන් ලන එ අපි එහෙම ගුණ උත්තමයක්ගේ ගුණේ නැසුවොත් සමහර අවස්ථාවල තියෙනවා දැම ඊළගේ කාර්නාාවකයන් ඇවැත්වලින් කිිලුටුවනක් ද ස්වාම නා සල ී උප සඳද වාමි සල අප ඇ එ ඇවැත් වලින් කිලිුවක එයාට ඇවැත් රකිින් ඕෝනිකින් අදහස හිත දුරුව එල්ලාදී ඒ ඒක විපා වියසනයක් මේ ඇවැත් මේ බැහැර කරනවා ගෙන මේ මේ අපිට තියනෙන ශික්ෂාපත් අපි බැහර කරනවා ගන් නද අපේ අපිව රාගයට දේෂයට වැටෙන්න්න තියෙන ඉඩක නැදමේ අපිහදාගැන් ඒ තුළ අපි මොකද වෙන්නේ හා වියසනය තව සහර නම ඇත්දැ ඇත් වවාමතර උප සබඳස්වාමි න්සල එතකට තව ගීපි ප ගුතු ඉන්නපුල හද සිල්රැක ගැට පන්සිල් රැගෙන හමටයුතුර පිරිසිවන් සමාජ මේ අපවාද උපවාද නිසා සමාරයට ඒ කටයුතුවලින් ෙැරවෙලා න්න පුළුව ඒ තියන උනන්දුව නැති වෙලා යන්න පුළුව තමග යහපතින් කටයුතු කරගෙන ආපු ක්‍රමවේදය වෙන පැත්තක තල් වෙන්න පුළුව ඒක උදා සින වන්න පුළුව මාරලා හිතන හොදර හිටියනමට ලැබච් දෙයක් නෑ හිද අනිත් මිනිස්ස වගේ මමාත්ම මේ සාමානටි කරග නම මේ දාහදුරා වැටිරන න්න ඉ ට නි න හෙම වනාම ඒක වියසනයක් නවි ඒ විනාසයක් මහ විනාශසයක් තමට කරග එඒම විනාස වෙන්නේ ඒෙම විනාස වෙලා තිගෙනවන තමන්ට එහෙම හිතෙනවානක් මේක මුල වෙන්න මක් මේ සංග අවදසා මහා සංගරත්නය උදසා කරපු අපවාද උපවාද ආර්ය උපවාද. එන අපි තේරුම් ගන්නවා. ඒවගේම තියෙනවා මේ තවදුරටත් මේ කටයුතු බලව අපපදදු පාද කරන්න වනොත්ම පැවිදදින්න කෙනනක් සිවරු හැලපු මේ මහා දුරලව ලැබෙන බදසාාසනය ුතුත් මුණගැහිල්ල මේ බුදුසාසන පැවිදිියෙන් වවාසනාවවතිි. ෙකොට තන මේ දාලයන්න ොනි කිය එතරන ියසනයදන අඳ අප එකවල අවස්ථාව අපේ පූජ පදාංගල මේ දකර සජයන් වහන්සක විමසවා මේ කාරණාව ගන වන්හසේ පරක්ව බුද්ධ වාසනය සඳහන් වනවයි කියලා මේ ලෝක තුළලා දුර්ල බොමදේ තමයි සහසනක පැවිද කිය කොච්චර අමාර අංග සම්පූර්ණ වෙන්නප කායිකත්වය බලන තමන්ගේ ශරීර අංග පවා අංග සම්පූර් වෙන්නපේ න ගිල පොඩ්ක්ර අු න බැ. පැවිදටින් එ එහම ජීවිතක් ලැබෙනවාගේ කොච්චර දුර්ලබ ඒහම ලබපුගෙනෙකට හිතක් පහලනගෙන් පැවිවි කොච්චර දුර්ලබද ඇ ඒවස්තාව මගහරගන්න ගැන මේ උපවාදය බලන් ව්‍යසනය කොච්චර කියලා අපි මේ කාරනාගැෙන බොහොම සඳින් හිතන්න ඕනේ නද න අපි ඒහම හිතලා දම ක ස්වාමන්සල තරක් නේ සිර හැරය යමක කිය අපි දන්න මේ බදසාසනය කක්ලැබිල ඒකොලු වෙනත් වෙනත් දෘෂ්ටි ගතවෙලා. වත් වෙනත් මාර්ගල යනෝද නද බුදදුධ සාහසනින් පරිභායර මේ උපතිම් බෞද්ධ වෙලා ඉපදිලා වෙනත් වෙනත් දුෘෂ්ටීන් කර යනෝද නද එහෙම වෙන්න තුවොටඒතුළත් අ මහා ලාභයක් ලබන්න තිබ අවස්ථාව මහා යහපතක් කරගන්න ති බවස්ථාවයි අපි ඇත්තුන දෙනද ඇතු ත්‍රහෙම වෙනවනන් තමන්ට තමන් බලනු ොුවක්ද මත් මේ වියසනයකට පත්ව ලයිමී මේ වේ හැිේ කාරා ද තරුන්ගන්න. වගේම කියනවා විිවිධ රෝගාබාදවලට පත්වෙන්න වෙනවා කියලා. අපි හොඳටම දන්න කෝකාලික ස්වාමන් වහන්ේ සරුත් මුගල්ලලාන්න මහා තෙරවරුන්ට එකකරපු අපවාදපවාද නිසා. කාලයක් ඇද උන්නාන් සිට. හැදදුන කියලලා හමේ රෝග ක්ෂ්ට රෝගය මුලින් හැදුනේ මේ දාඩිය බිබි වගේ. පස්ේ ක් ක් ඩ න බෙලිගෙට තරමටල විශාල නා කිලික ඒකෙම අප පවත් ෙන් ව නාකිල. බල අපිරගන්න විනාසය ගුණවතුන්ගේ ගුණයට ගරහලා න අපවාදුඋපාද කරගින් මේ උදාරනම් බොහොමයි දෙවට අපි දැක් දැන නොදෙෙන් හිතන් මේ තවත් විශේෂකාරණාවක්තිනවා හිතන්න කෙනෙක් දකින වාමන් වහසේ නමක් අතින් ඇවැතක් වෙනවා වැරද්දක් වෙනවා දකිනෝ. දැකලා ඒක විවේජනයකර උන්නහසේ ඇවැත් දෙසලා පිරිසුදු වෙන. පිරිසුනාට පස්සෙත් දගල අර අර වැරද වේජනය කර යනවාන මෙන්න වියසනයට පත්ති නොය මොක බුදුපියන් වහසේ අපට දීලතින නිවැරද කමයා කෙනෙක් සතර පාරජකට පත්ව ඇත්තම් අපිට ගැන්න ැද සීල ක කවදක තීරණය කරන්නි පන්සිල්ප පහක් කරකි නැති මේ ගී පිරිසද. එමනේ බුදුපියන් වහන්ේ අපට දීල තිනකරමයේ දී නිවැරදිවෙන් සුද්දවෙන් එ අපි වැරද්ද තේරුම් අරගෙන නිවැරදි වුණොත් හැබයි අරය වැරද කරන වෙලා විර වැඩෙක් නිරදිනක දැක්න එයා ගියවගවය නොතම් අපවාද පාද කර කරන්න වීසන ඇතින මනාසකර න ක දර ස්වාමිස වැරදකර වැදි ල න පිට මොකර අප ති අඩු පාඩොක් නොත්ේ අපි නාක ස්වාමිාස දන්ව කර නමුදම ම සිද්ධියයක් වුණා පාප්ාරනැ න අපි අනිස්වාම වැඩට ස්වාමින්ාස ද්‍ර අපක දේශනාගල් අපි ේ ඇතති මේ වැරදක්ුණ ගල පිළිග. එතම අප ආද සංගර පිට ො නැද වැරදවැරදසේ දකින මහා ගුණේද නැද ුණය එහෙම වෙලා නිවැරදි වන්න ක්‍රමය අපට දීදද අ වැරද්ද කරනවා දෙකමික විවේචනය කර කර ගියුත්හෙම් ඒ කරග විනාශව න එනි බුදුසාධනය ගන්නේ වැරදි වලින් නැගී සිටින අපිට කියපු ක්‍රමයයක් නිවැදිවෙන්න කියපු ක්‍රමවේදයක් න අසේක වෙන්න අසේක වෙනමාර්ගය තුළ නද ශික්ෂණය වෙනවා විතර තාම් ෆික්ෂණය වෙලා ඉවරන වැරදි අඩපාට වන්න ර පුළුව ඒකට ඇනිවර දෙන කමයකුද්දීලති හැබ ඒකොටස දකිින් නැතුව වැරැද්ද විතරක්ම උදුන් පමුණවාගෙන් වැරද්දටම තඩි බා ඉන්නවාන අපි පත්වෙන් වියේසනයක තෙනවා ඒනම් ඊළඟ කාරනාව කියනවා නමවෙනි කාරණාව උමුොතු වෙන්න පුළුවන් පිස්සෙක් න්න ද මේවා කියන්නෙම උමුතු වෙලාද නැද උමුතුවෙෙන් ද ූ තුවෙන්න නැද් තව කෙනෙක් පල්ල හට න්නෙම තමම් මතු වෙන්න නැද්ද තවෙනෙක් සීලේ අඩුපාඩු දකින්නේ නේද තවකිෙනෙක්ව විවේජනය කරන්න තමන්ග මතු වන්න ම දරැද ඒතිඒ එකක වෙන මතු වෙන වියසනයක් දනද වියසනයක් මහා වියසනයක් ඇති මෙන්න මේ කාරණා අපි වචනක් එලියට දාන්න කල හිතන්න න දෙනද හිතන්න බද බුදුශාසනයක් ලැබෙන බොහ දුර්ලව නෙම? අපිත් මේ ස්වාම නාසල හැමෝ වුණත් වෙල්ලා ලෝකෙ කොහේ දයක් ස්වාමීන් වහසේගෙන උනාන්ස සබ්දුක් නිසාරණ කළි පවදුුණී න උනාසේ මහා අතැහරීමක් කරා. ගුණයක් නොවීත් මාර්ග පල තියන්න පැත්තකින්.උනාසේ උගන්න උත්සාවරය මදිත උනාාසට වන්දනාවක් කරගත් න ඇයි අප අඩු පාඩුව පස්සේ වෙලවන්නේ. නද කල්පන කර මෙන්න වේස සිද් වන්න පුලුවන ිටිකි. අපිෙක් කියන්න පුලුවන් හාමුදුරුන් මගේ මහත්්‍යයන කොච්චර හන්න්නේ. ඇයියි එයා මේ බණකිලිවද ඇල්මක් නෑ. ඇයි ඇල්ම නැගන්නයේ ඇල්ම ඉන්න ඇයි වියසනිකට පත්වෙල තිය දන්නේ මු වන්නත් හරි මමාරුවක ම හරි මමාරුවයි දැන් දැන්ම ොච්චර දැන් අපට සමහරය ලිකන සමරයක අන බල හමුතුරන් න මත්ම කොචර නහන්නේ. ැත්න්නේ හ පොඩක් කියන්න කිය කියන අපිට කිය පි කිය තව න මත් ල බලන්න මහත්‍ය කොච්ටි ම බහන්න එක් ඉන්නබේ නත් විානයන්ද පිදාග නික් ඉන්නුව ඒයි ශසන වාගගේ ිියවන් පැදීමක්න ඒය විේසට පත්ති ලයින්නේ.ඒ විනාසකට ලක්වෙ යින්නේ ඒක ඒට එහම ති නැත්ති නත් ඇත්තම් මච්චරම මහාස මේ ශාසනයක් බබලන්නටගන්න කාලෙක න මේකට ගරහනවා කිය එන් පෙර සසාරි ුදේතු විල්ල. එ අපි අතිනුත් බෙවැනි ඩපාඩු වැරදි සිද්වෙල නැත්වවෙද තියෙන අනිවාරය න එන අපි දක්ෂෙන්ුව ොක්ද මේක මේ වියසනයකට ම පත් වෙලා තිනවා කියනෙවත් තේරුම් ගන්න තේරුම් අරගෙනන ඒකට මිදන්න ඕන කටයුත්තක් කරන්න න අපි කායින් වාචා චි්චින කිය එකයි. න හිතින් කයින් වචනී නද අපි ඇතින් වහර දක්වුණාන හිංගියක් හිංසාවක් කුණාලා නද කමාකරගන්න කියල ්‍රමමා කරග ර ඔබ ති ඔබ ේරන ඔබාතින් වියශසය ුුණ විශසය ුුණ හම අපවාදයක් අපපාදය වුණ කියලා ඒස්වා ිනස ඉන්න තැනකට ගිල් හය මරග වනාහසේපෝත්වෙලානඋහන්සේගේ සෝන් කොතගාවට ගල්හරි තමාාව සිද්ධ කරග. එහෙමත් බැරිනං රුවල් මහසෑ වෙන්න පුළුව ඇ බුදු ප්‍රතිමාන් වහන්සේ නමක් ලඟ වෙන්න පුල ගිහිල්ල මේ කමා කරගන්න ගල නැත්තන් මේ කිය ව්‍යස නට පත් න මනික්. ගොඩේක් නෑ එහෙමඋුණනොත්තන්න අපිට තමන්ගේ වරද මේක වතන කියන්න නමමේ කියන් නත් හරරිරි මට සමාවෙන්මු එහෙමනින්න නමේ තමන් මේ වැරද්ද වනාා වැරද ච්ච බව දැනගෙන මේක වැරද්දක් බව දැනක මේක නිවැරදිව කරගන්න ඕන කියෙන අංක ජේතනාවගේ විට මෙ මේ කමකිරීමම කරගන්න ම විල්ලොත් නොදී ීද ශවාමන් ශිල මේ ශාසන මක වඩනනාය කවරුත් ම විල්ලුවොත් නොදීද නොදීඉන්නේ. බයිනතුව කමා කරගන්න ඔබ මේ ත්වයකට පත් වෙලාදීම ස්වාමීන් වවාසලමත් කවන්නේ එනම් අපේ ඒමාන්‍යෙන් බිමුණට පිහින් වුණද නැද මම තමයි දන්නේ මම තමයි ඔක්කොම කරගත්ති කියන එක ඉදිී ඔත්තයේම ඒකම නෙමේ දග විනාසේ අද අපි කීදනෙකිහිම දකිවා මෙ අපේ පැවිද්ධ තුලා බොහොම කෙටි කාලේ කියක් එවනි නිද්දීම ලබි මුුණ දෙෙනවා මේ හරි ප්‍රායක බුදු දේශනාවන රහන්ද අපි පරිස්සංවෙන්න ඕනනි එදා මේ සමහර වෙලාවට ජ ම යන වැ න කට ඕනක් දන්න ල කිසිම යාමයක් නේ හොයන්න බල න පහර ලි වරයි බැලින්න සාෝයින්න සමර වැරදි හ පහර ාලිවරයි කිදන එකක ඩනමු ගලදැ කෙනෙකුට හන්න පුළුවන් දෙැ එහම නං දෙ ආලවක අපි දන්නුවයි උදුපියන් වහන්සේ කතා කරෙකු මති බැපිය මහන එලියට වරමහන තුළට උතර ද න උස ලා ොලේ. දැ ෙක් ලන් ග ප ලබ උපාසකක් වුණා කොහොම දේමුණේ දැ අපි දන්වන සමහර පැතිවල සමාරයග කතාබා රලුයි නද සුමට නෑ හැබයි ඒක කියන්නේ පදුට්ට මනසිකින් නෙමයි න බදුට මනසිින් ම මේෑගල ති අපි කෙනෙක් බයර ැලෝගව තන අප ව මනුසන හම මි තිකාර නි කතා කරනත් දන්නේ ඇැයි ඒගේ සිතුවිල්ල තුළ ප දට්ට පාවන දූෂ්‍යභාවයක්නේ. ඒ නිසා මෙන්න මේ කියනකට වැටෙන්නේ එ හියෙන් කතා කරා කියන පලියටම් වැටන්නේ මේ අදහත් වනන මෙන්ේ දූෂය කරනවා කියන අදහසිම් දෂ සිතුවිල් මනැගෙන්නු හැකිීමෙන් කරොත්මයි වන්න වියසන වලට පත්ව න කෙ තැ පුල ආලකොම දෙේන මාර් පල්ල බි බදුදියන් හ මගත්න බණටික තේරට පසකිවවා මාව පිළිගන්න කියලා එන මෙවැනි සත්‍රදේශන අප තවත් දන්න. අපි අහලා තියනවා දැන් නගර සෝපනියෝ වෙලා හිටපු අය. ඇවිල්ල පැවිදි වෙලා අරිියත් වනාට නැද. අරිත් වනාට පස්සේ අපි කියියෝගිය ියොත් ෙම මෙයා මහම කලින් මෙහවෙන් අපි දන්න දෙයාගට දැන් අරියත් උපවාදයක්ද නැද. ඒ අප ඒ ඕන කිරක නිරදිෙන පුලන් ැරිදිද පුළුවන් එ නිවැරදිුවෙන් අස්ථාව දෙන්න ඕනු දෙ නැදබ. නිවැරදිෙන් අවස්ථාව තියෙනව න අපි මොකරද ඉල්ලන්කන්. මෙ ඉටවස් තව කාරණාවක් කියු. දහවෙනි කාරණාව. සිහි මුලා වෙලා තමයි මරණයට පත්ති. සීහ මුලා වෙලා මැරමකෙන් මකක්ද. දුගතියකට පාරක පාගත්තද නැද්ද. අන්තිම කාරණාව නිරය උපදින සිද්ධ. මච්චර බුදුශාසනය හුත් ැබිලා අපි මේ එක පාරක එක කටවැරදදක් නිසා. එක සිතුවිල්ලක් පදුට්ට මනසිං නැගපු නිසා. න මේ අරිහත් උත්තමයන්ට හිත හිතු විල්ලිින්ක්. ස්වාමිවාසක් ගැන උනසි බෝම ලස්සරීමත් නම්ත කනෙ. උන්වහන්සේගේ රූපය දැකලා. අනි මගේ ඕනත් මේ වගේ උනානන් කියලා සිතුවිල්ලකි මේගේ ලිග පරිවර්තය නැකනකි බල අරයතුන් වහන්ස නමකට මේ සිතුවිල්ල නැගුණේ වතන ැකකි වෙත්න්නේ පදුට නසක නැගුණු සිතුවිල්ල. මගේ ඕනත් මේ වගේ උනට ලස්සන සු සුදු සවමැලි ස්වාමින්වවාසේ නමක් වෙන්නේති. දක් මිතුරම ග නවනත් මේ උුණනා. පද් මන සිං ිින් රත් ඉට පස්සේ කෙනෙක් එයාට කියනවා වහම ගිහිල්ලා මෙම ඉටවස ගමීන්න බැරෙනු මේ වෙනනකොට තයට දරුවවා දම බාරයයක්ක්ින් හම ිල් රි පති න ගමයින්න බැරගු මෙ වන්න පලාාත පා සද න සාද ල දරුත් දන කියල ටවස මෙන්න මේ කාරනාව දන්න කෙනෙක් කියනවා කියල කමා කරගන්න කිය කමා කරගන්නවා කියලා ගෙනවා නැවත පරිවර්තිනයන කිය එන්න පල මතු ල අපි ලැබෙන ටිකුති ද නද ිරක්ති ැ අපි මාන දයොත්තේ න මන්න්න මාවගන්න මන්නන් සමා කරගන්නේ න එතන වියසනයක්ක්දන ියසය එ නිරය උපත්න් මේ දහයක් කරුණු විද්‍යාමානයන මලවදී එකක් මරනින් පස් අපි නොදකින පෙත් නත්තේ අංගුල් මාල මහරහතන්සනමක් නදන ඊට කල මනිස් මර මරයිදී දැ කෙනෙක් පේ අරයත් වෙලා ඒධිගම ලැබොට පස්සේ අරවිත විියජචන කර ගත්තුත්. ටක්ත්ව ව විනාසේ අපි කටවරදදගන්න හොඳන්නේ. න අපි ස්වාමින් වහන්සිලට බොහොම කවුරුහරි කඩුපාඩුවක් දකින ඕනනා. අඩුපාඩු කිය පෙන්නලද අඩුපාඩු වෙන ස්වාමීන් වහන්සේට දයනු කම්පාගේ අප හමුුර න ඩු පාඩුවක්ම දක දකන වහස ගැලන්නේ න උන්ාසේ අහන් තු විතිද ආව. හැබයි අප ඒ උාසිර ගැන්න ඇතු වෙන සීියක කිවොත් වැඩක් නො අපි විනාසක් වන කියන ෙනා. ඒි කල්ල අනිිත්‍රවන මොදක කන්න න වැරත් දඩවාට පෙන්වල් දෙනු නිලන්න පෙන්න්නල දෙන විදිහ ගැ හිතන්න්න එපා අප හාමුදුරු සැරකිව න උදහරොත් මෝග පුරෂය කියල කියලා නවා න තුච්ච මහන කියල කියලා තේරම් තරහිද නන ඇදවේශය මාතයක් නෑ එහම කිව් හමයි තේරුම්යි නද හම් කෙනෙක් කියන සොරූපය බලන්න එපා නද කියන කාරණාව තේරුම්ග න අන්ඳ පෙන්වම ලිද ලාලග ඉනිපා හඳ දකි නම කරුණු කියන්නේ මේ සෑම්සිර දෙනා කෙනෙ අනුකම්පාාවෙන් ඇයි මේ විනාසිකට පත්වනුත් එහෙම මේ බුද්ධසාාසනය ලැබිලා මනුසු ජීතයත් ලැබලා අපිට මේක අවස්සාාව මගහරුවන්. එම් පෝට් හදහද දානකොට හිත කී පාරා දූශල පෝස්ටේක ලයික වැටනකට අනුවත කරද නැදද. දැකලා අනම් බලන්නක මේ හදපු කෙනාගේ නේද න මේ මේ ේ ද ප වා ැ. අනිතයට සය කරනවා කියන්නේ දවේශීම නිමද පපුරලතිය එ පින්කතු මේ වියසනයට පත්වන කාරණ විනාසය තවන්කරා ලංකරගන්න කාරනණ ඇති අද සමාජයේ මේ බහුලව දකිනවා අපි සමාජ මාධ්‍යත්යෙක්ක අපිට තාරංචි වෙනවා ඉති අපිට සංවේගයක් තමයි ඇතිවී. ඇයි මිනිස්සු කරගන්න විනාසයක්. එ මේ දහමක් අහන කෙනෙක් නංගබ මේ සාකච්චාවට එහ කර දෙන්න කෙනෙක් නංඟබ පරිස්සංවෙන් ඔබෝ පරි සංකරග න මකද අපිට කවරුත් හදන්න වැැරිවෙයි. හැබයි අපිට නිවැරදින පුළොන් වෙරි පුළුවන්. ඒකටයි බනටික. ඒකට ඔබ දහම ඇසී උත්තිේ මගේ වැරදි අඩුපාරු නිවැරදි කරග අපිත් සර සම්පපුරන් නෑනෑ. න අපි වැරදි අඩුපාරු තියෙනකමයි තමයි මේ නිවැරදිවෙන්න උත්සාාවන්ත වෙන්න ඒඩං සමාජීදය බැලුව අපේ හදුරනේ දැන් බුද්ධ ශාසනය වෙනස් ශාස්තරන් වහන්සේලා වෙනත් එකන වෙනත් මත අපි නොල මෙෙනත් ආම්තියන වෙනත් මතවාදය? අපට ැයි දකින්න තියෙන කාරණාව තමයි අප මේ බුද්ධ සාසනයක් අරමුණු කරගෙන පැවැදදි භික්‍ෂුවකට පන්සල් වලට අනිත් ආගම්වලින් ෝ අනිත් මතවාදවලට වඩා පහරක් එල්ව වෙන මතුව ව ති වැඩිය හමුදුරන ඒම බදහමර කියව අනිතර වනාස්රන්නව මේ ඇතුළ ඉන්න්න ීමමයි විනාස් කරනක න ඒ කාණායිඉතින් බොරුවෙන්ට ඇති බුද් දේශන ඒකා ඒකාරණ අද වඩා විද්‍යාමාන වෙනක තමයි අපිට තියෙන්. ඒේකට ඒ එකමයි බුදු හාමුදුරු කියන්නම? මේ ිය සිලට ගත් පස්්‍රමාණයක් විතර මේයකින් උඩයන් අනිත්තයි මේ වගේ ව්‍යසන කරගෙන කොද වෙන්නේ දහමත් ලැබිලා බනත්තා හලා නැද කල්්‍ය අනිත්‍ර ඇසුරත් ලැබිලා හිතන්න වූ න කල්්‍ය නනිිත්‍ර ඇසුරත් ලැබිලා හ දානමානාද පින්කණුත් කරගෙන. ඒත් මෙතනි විනාශයට පත්වන ව කිය මේ වචනයකින් එකනම් බොහොම බරපතල විනාශයක්ම තමයි. එනම් සූත්‍ර දේශාව තියෙන ව මුලින් සහරගේ බරපතල කාරනාව හම මේ අපවාද උපාද කරණය මේ එක කාරණාවකට හරි එක විශයකට හරි එක විනාසකට හරි පත්වෙන් වා කියලකිින්. එ අපි පරිසංගවෙන්න පරිසංගලලාම දහමක් තියෙන වෙලා දහමක් ලෙබච්චලාලව නේද අපේ කටයුත්ත කරගන්න තමන්ගේ වැඩේ කරගැන දක්ෂව. තමන් නිවෙන්න තකට අනිත්චය නිවේ රැල්ලට විවේශනය කරන්න නැතුව රැල්ලෙන් මිදිලා මේ දහම්මඟට පැමිණෙන්න්නට මගේ තන්නේ ඉතාමත් වටිනා. දහසක් මේ මෝතයේේද සමාජක කරට පට අවස්ථාවක් ලැබුණනැ කියල ප වාස කරනව අරනෝදය සදංසාකච්චාවේ සමමාප්‍යය සනහිටුවන් කරමින් අපි ඒනුවෙන් කට අනමෝදනාවක්කිෂසිීදකිීම සඳහා පාදුුසිර ජනතරනන් මහාව්‍ය අරස්ථනය වි රාජිපති ස්ත්‍රේ පජ පද හල ේදන්කරස්වාමන්දැන් වහන්සේට සදදුනද අනමෝදන වටුවෙන් තාමක් ගව ආාතන කරනවා. ද සාද දවුවන් සරන්න හැමෝද හමදටම විශේෂයෙන් අරුනෝදය සදහමෝ අටමනරටත් අද දවස. අපේ ධාතුමන්දිරයේදී සජීවීව ඒබට ඉදිරිපැත් කරන්නට බලාපුොරොත්තුවේ සඳහා ඒ සංසාහ සම්බන්ධ වන පින්නත් පිරිසැද් අපේ ඒ හිමාධද්‍යන්සේ කටයතුුන අපි ගෞරනය ලදුවේ මහින්දදාමුන්දුරු ප්‍රධානම කරගන එ පන්නිල සුබ ධාන්දුරු සුදම්මහාහදුරු ඇතුළු පින්නත් මහා සංගරත් නත ඒවාගේ මිශේෂෙන් මේ කටයතුවලට නිරන්තරයෙන් ඒ දාකතවයදෙනන අපේ ලහිරු මදු සංක පැවිදි අපේක්ෂක පුතුනුවන් නැතුළු යම්තාක් සහ සම්න්ධච නිරන්තරයෙන්ගේ ඒ. ට න පා ට තු කන්න විද්‍යාවේදී ඩේ සුජාත ස්වාමින්න් වහන්සේ තුළ තා ද හදුර සදස හාමුදුර ඇතුළ තම හර ඩවාසයකන සල මහ සංගරත්නයට ුණ්‍යාන මෝදන කරන්නවා ව ුවෙන් නිනන්තර දායකත්වය බාදමෙන් විශේෂයෙන්ෙන්ට බන්ඳ ය නාලිකාවක් ්‍ර සිත කරන්න ඒ ශා න ශ ංා ද පහද ද ම්ර. ඉ පිරිසක්දේශවි දේශ පිරිසක් විශාල පරිසක්කින්නවා ඒ සෑම් සුළදිනෑ තුළු යම්තක් ස්ථාම අටවන සාකච්ඡාව දක්වා යම් කෙනෙක් ඒ ධර්මය දේශේ ධර්ම සාකච්ා ශ්‍රවණය කරමින් දරාගනිමින් මාත්‍රය කෝ දහම්ම අවබෝත ර පත්ය දවශ බට පිටාවක් කදදා කරගත් ේද ඒ සෑම් සුදදින තුළ දොක්න කියයා වරදක්න කියා හොඳයිගේමින් නොමේ පිංකම මේම කටයුත්තු ෙසා ඒදායක විච්චේ යමතක් පිරිසද සෑම් සුදිනා කර මේ අටවන වර්ටත් සිදු කන අරද මේේ සදහම් මන්ඩේ මසාකච්චාතුලින් නැක. ල ක්තියන ෝදං ත්වා ෝදං වා අනු මෝදං ත්වා සීල ර බාධ මාර පළ ද යි න ොැ දුර හ ය ්‍රහ අ ිය දා ලා ඇති බවන ැති බවර ද නැ බව බ ැති ුණ මෙන් සමාධානී. බෙන් අදේශෙන් මහහි කට හිතු කරමින් අවස වන්න සැබල ප්‍රඥා ුණයන්නග ඩගනත්ත දම්ම නිරෘක්ති පටිපානගේ හ ඥනයන් සමගින් සර සමාධි ප්‍රඥාගුණ පූර්ණය කරක් නාරි මාර්ගගේ පූර්ණය කර ගණඩත් ඒතාක් සේරු දෙනාටම පයතැබූ අත ැබූ හිත ැබූ තැකැත් සේු ස්ථාන වට රැඳී ැදි සේදඒේ බදාාකරදර දුරුවේවා අති දුල්ලබලෝ පහල වඋනමේතුන් සම් සම්බධ සාාසනය වටිනාක වැටයිලා දුරල්ලබොල පපච්චමේ මනුස්ස බෞතුනේ වටිනාක වටාග හ සෑ සුල් දෙනාට ම කල්ලාාන මිට සම්පත්තිය සී සද්ධර්මශ්‍රවනය යෝනිසෝ මනසි කාරයකින මේ සතරංගයන් මුල්ලලා සදහට සතරපාදුගින් නිදහස්සතුන්ම් සෝවාන්සකෘදාගාමී අනාගාමී අරිහත් කියන සතර මග සතරපලයන්ට පත්වෙන්න මේ සියලු කටයුතුවල ඇැපවුණන කැපවුන මුල් වුන දායක වුණන දැකසතුර වන චිත්ත ප්‍රසාධ ප්‍රබෝධ සිතක් ඇතිකරගෙන දොසක්නො කියා වරදක්නොගිය ඉතාක කඩා ිලමුදරකින් ශ්‍රම කණඳලකින් පොල්දිරටක් වැිකටයක් තරමකින් නොහ සම්බදධවිච්, සල පින්න්නත් ස්වාමන් වහන්සේලාට. සේලූම දායක දායකාමෙන් පින්නත් සේම් සි් දෙනාටම එක සීමයි මහානුවන ලබන්න සියලු හහිතුවා සනා නැගිත්වා වැඩිත්වා පිහිටත්වාගෙන් අධිෂ්ඨානයෙන් නාශිරවාද කනවා එසම් විත්වාගෙන අධිෂ්ානින් හැමෝම සාධකාරය වසාදසාධ ස සලු දෙනාටම තෙරුවන් සරමයි. අරුණෝදය සදාහම් සෙවන එ දාම් සාකච්ඡාවේට වෙන අධිරේ සමාත්‍යය සනනිටවන් කරන්නේ මේ දහම් සාකච්ඡා වෙනුවෙන් වැඩුම් අබදාළ පාදගොඩ ්‍ර ජනන්දරා හා්‍යයා අරස්ථානයේ විිහාරාධිපති, හෙක්කඩුව ලෝතුරුව අරණ අරන්න සේනාසන සේනාාසන අධිපති ශාස්ත්‍රවේදී විචිත්ත ධර්මකතික නම කැනටවසරයි පජ පද හන් වල දකර ස්වාමිද්‍රයන් වහන්සේට ඒවගේ විද්‍යාවේදී උඩුවේ සජාදස්වාමීන්ද්‍රයන් වහන්සේටත් සීර්ෂාී වන්දනයේ යව පාදනමස්කාර පූරක ස් සූතිය මෝතදී පුක සිර. ඒවගේ පාදගොඩ ශ්‍රජනදරා මහාවි්‍යරස්ථානයේ සිට උබවෙතගෙනන. අරුණෝදය ස හම් සවන මේ දම්සාකච්ාව වන සාකචාවේ නමවන අධරේෙන් ඔබ හම ලාපපුරොත්වෙන්, අපි බගින් සම්ගන්නවා, ඔබට උතුම් තිසරන सරණයි.